කලුත දිස්ත්‍රික් විරේපුර සමුළුව පවත්වන මේ අවස්ථාවේ අපේ ආරාධනයේ පැමිණ වැඩම කොට සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම මේත මොහොතකට කලින් කලුත දිස්ත්‍රික් දිරිය සමුළුවේ නායකත්වයට පත් වෙච්ච වගකීම් වලට පත් වෙච්ච ඒ සභාපතිතුරයට පත් වෙච්ච අපේ පක්ෂයේ මධ්‍යම කොමිස සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ ආදරණීය දොස්තර නලින්ද ජයති සහෝදර ඇතුළු වේදිකාවෙන් සියලුම සහෝදරුන්ගේ සහෝදරයන්ගේ අවසරයි. ඒ වගේම අපිට සුබපතන්න මේ ස්ථානට පැමිණි අපේ හිතවත් නිහල් අබේසිංහ සහෝදරයාගේ ඒ වගේම දීපන් සිල්වා අපේ කලාකරණීය සරත් කුලංග කලාකරුවා ඇතුළු සම්භාවනීය උත්තමයන් අවසරයි. මේ අවස්ථාවට පැමිණ සිටින දිස්ත්‍රික්කයේ දිරියපුර සන්ති නියෝජනය කරන අපේ ආදරණීය අම්මලාගෙන් තාත්තලාගෙන් සහෝදරියන්ගෙන් සහෝදරුන්ගෙන් හැමදෙනාගේම අවසරයි. මාධ්‍ය විදියට ඔතුණි ඔබේ අවසරයි. අපි විශ්වාස කරනවා මේ මොහොත අපේ රටට අපේ දිස්ත්‍රික්කයට කලුත දිස්ත්‍රික්කයට ඉතාමත් වැදගත් මොහොතක් කියලා. තමුන්නාස කවුරුත් දන්නව දැනටමත් පෞගේ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ දිරියපුර සමිතිය හදන්න පටන් අරගෙන ඉන්පස්සේ දිරිය සමිති සමුළු පවත්වන්න පටන් ගත්තා. මෙතන මේ වෙනකොට අපි අපිට තව දිස්ත්‍රික්ක හතරක් විතර තමයි ඉතුරුලා තියෙන්නේ. අපි හැම දිස්ත්‍රික්කයකම මේනකොට දිරිය සම්සමුත් හදලා තිනවා. අපි අද කලුත දිස්ත්‍රික්කේ මේ කාර්ය කරා. මෙතෙන්ට මේ ඉතාමත් අයහපත් කාලගුණයේ මැද්දේ පැමිණ සිටින සහ නොසල්වි රැඳී සිටින තමුන්නාන්සලා අපි ආදරණීය සහෝදර සහෝදරියෝ දිහා බැලුවට පස්සේ අපි හිතනවා අපිට නැවත අපටත් විශ්වාසයක් ඇති වෙනවා. අපි පටන්ගත්තු කාර්ය කුමන බාධකාවත් අපිට ජයග්‍රහණ කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. මොකද මුතරම දන්නවා මේ වගේ ඉතාමත් අයහපත් කාලගුණ තත්ත්වයක් තුළ මෙවැනි පිරිසක් මේ වගේ තැනකට ගෙනල්ලා මෙලෙස සංයමක් සහිතව තියාගන්න ලංකාවේ වෙන කිසිම දේශපාලන පක්ෂයකට බෑ ජනතා විමුක්ති පෙරමුණ කරන්න. අපි ඔබට අපේ ගෞරවය පිරිමි වෙනවා මේ අයහපත් කාලගුණ තත්ත්වෙ මැද්දේ මේ සමුළුව ඉතාමත් ඉහළින් සාර්ථක කරගෙන යන සඳහා ඔබ දක්වන දායකත්වය. ආදරණීය සහෝදර සහෝදරිය අපි කවුරුත් දකිනව අපට දැනෙනව අපි අත්විඳිනව මොකද්ද අපේ රට මේ මාතෘභූමිය අපේ ජනතාව ඉතාමත් බරපතල සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අර්බුදයකින් කාලයක් තිස්සේ මුළු ජීවිත කාලෙම අපි දකින්නේ මේ අර්බුදේ අපි ඉපදුනේ මේ අර්බුදේ මැද්දේ අපි ජීවත් වෙන්නේ මේ අර්බුදේ මැද්දේ අපේ අම්මා තාත්තා අපි අපේ දරු පරපුර අරගල කරන්නේ සටන් කරන්නේ මාංශ වෙන්නේ මේ අරුබුදෙන් මිදෙන්න. හැබැයි ඒ අපි කවුරුත් දන්නව මොකද අපේ රටේ වසර 70ක ධනපති පාලනය මේ අරුබුදෙන් මුදන්න සමත් නැහැ නිසා මේ අරුබුදේ තවදුරටත් ඉලිගිලියන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් අපිට උන මොකද්ද? ඉතිහාසයක් පුරා ආපු මේ පැරණි දේශපාලන ගමන් මඟ වෙනස් කරලා අපි කවුරුත් එකට එකතු වෙලා අපේ රට හදන ගොඩනගන අලුත් දේශපාලන ගමන් මාර්ගකට මෙන්නට යොමු කරවන්න හරවන්න අපට මුලක් තියෙනවා. ඒ සඳහා පෙරමුණ ගන්න පිරිසක් ඕන. ඒ පෙරමුණ ගැනීමට ධෛර්යය තියෙන පිරිසක් ඕන. අපි මේ හදමින් යන්නේ ධෛර්ය සම්පන්න මිනිස්සු. ගමට නායකත්වය දෙන, රට නායකත්වය දෙන, රටක් වෙනස් කිරීම සඳහා හැකියාව තියෙන ධෛර්ය සම්පන්න මිනිස්සු තමයි අපි මේ එකතු කරමින් යන්නේ. ඒ නිසා අපට විශ්වාසයක් තියෙනවා මේ සටන අපට දිනන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපේ සමාජ දියාලයකට පස්සේ මොකද අපි දකින්නේ? අපේ සමාජයේ සාතිශය බහුතරය තවමත් මේ ප්‍රශ්න වලින් පීඩා විඳිනවා, වේදනාව විඳිනවා, බස් එකේ හම්බුනාම කතා කරන ආණ්ඩුවට බයිනවා, කෝච්චිය හම්බුනාම කතා කරන ආණ්ඩුවට බයිනවා, මගතොටේ හම්බුනාම බයිනවා, Facebook එකේ දැන් කට්ටියක් ඉන්නවා ඒගොල්ලොත් බයිනවා, බැන 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 ඉන්නවා. නමුත් මේක විනාශ කරන්න කිසිවක් කරන්නේ නැහැ. විනාශ කරන දායකත්වයක් දෙන්නේ නැහැ. විනාශ කරන මග මොකක්ද කියලා කල්පනා කරන්නේ බැන බැනයි. දැන් අපේ සමාජයේ පුරුදු වෙලා තියෙන මොකද්ද? අපේ සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ දවස ගෙවා ගන්න පුරුදු වෙලා තියෙන. පුරුදු කරලා තියෙන්නේ මාධ්‍යවලුත් මේකට කිසියම් කාර්යභාරයක් කරනවා. අපි මාධ්‍යත් සතුට තරහ වෙන්නේ නැතුව. ඒ කියන්නේ අපේ සමාජයේ මේ මතුවලා තියෙන බරපතල සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ප්‍රශ්න ගැඹුරින් වටහාගෙන ඒකේ හරයෙන් වටහාගෙන ඒ මුල් අලගේ මුලගේ තැන් ටික හොයාගෙන ඒක වෙනස් කරන්න මෙදිහත් කරන වෙනකොට දිනපතා අපි ප්‍රවෘත්ති වලට පෙන්වන රූපහානිය පෙන්වන දේශපාලන සංරචන බල බලයි. සමේ සංරචන බල බලයි ඉන්නවා. ඉතින් සතියෙන් සතිය සතියෙන් සතිය මේවා ගත වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් අහම සතියක් ඇද ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක මතක වෙලා යනවා. සංරචන දිහා බලාගෙන මේ දුෂ්කර ජීවිතේ ඇදගෙන ඇදගෙන.
දැන් බලන්න කල්පනාල එහෙම නෙවෙයිද කියලා. ගොඩක් දුර යන්න ඕන මේ මෑත කාලේ ගත්තොත් එහෙම. ඔන්න පහුගිය දවස්වල අපේ රටේ හිටපු ගමන් බැලුම් කරමංචාව සම්බන්ධ ප්‍රශ්නේ මතුවුණා. මතුවලා පරීක්ෂණ කරන් යනකොට හිටපු ගමන් වුණා මොකද්ද රවි කරුණානායක බැලුම් කරමංචාවට උදව් කරලා අල්ලස් ලෙස ගියක් ගත්තා කියලා ප්‍රවෘත්තියක් ආවා. කොමිෂන් මේ විතර වුණා. එනිසා රවි කරුණානායක මහතර ඉල්ලාසන සිද්ධුණා. දැන් තව තව එවේන මම පස්සේ කියන්නේ. ඔන්න සතියක් විතර කී ඒක ඒ ප්‍රවෘත්ති රවි කරුණානායක ඉල්ලාස් වෙනවා. ගෙදර යනකොට අනේ රවි කරුණානායක මහත්තයාගේ ආදර කරවෙවිලා එතුමා බදා වැළඳ ගන්නවා අඬනවා ඉඹිනවා දන ගහලා වඳිනවා ඒ ඇස්සේ ගෞරව ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මේ හොරකමක් නිසා ඉන්නේ චමිනියා මිනිහාගේ අතේ නුල් ගැට ගහනවා ඉතින් මේ මේ සම්දර්ශනෙන් දවස් 3-4ක් සමාජය දෙකේ නැදගෙන මේක තියා බලන් අපි රවිට බැන බැන මූ හොරා පට්ට හොරා කි කී එතකොට දැන් සීළු හොරකම් ධනවාදයේ සීළු හොරකම් රවි කරුණාගේ මහත්තයා පිටින් ගිහිල්ලා අනික් කට්ටිය ඔක්කොම සුදුන පොටපත් කියලා තමයි තියෙන්නේ ඕකෙන් සතියක් ඇදගෙන යනකොට ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ වෙන හදිස්සියෙම උසාවියේ තීන්දුවක් දෙනවා සිල් රැදි බෙදීමේ සිද්ධියට ලලිත් විරුද්දුංග මහත්තයාට අනුශේපල් පිට මහත්තයාට දඬුවම් කරා නැත්නම් අර රවි කරුණ මහත්තයා සිද්ධි දැන්වර දැන් අලුත් සිද්ධියක් වෙන මොකද්ද සිල් රැදි හොරුන්ට දඬුවම් කරලා අවුරුදු තුනකට දඬුවම් කරා ඒ දඬුවම් කරපු ගමන් ඊට පස්සේ මහින්ද මහත්තයා කට්ටිය යනවා මේක දේශපාලන පරිගණීමක් කියනවා පස්සේ දැන් දඩයක් ගහන විශාල දඩ මුදල් ගෙවන්න ඕන වෙනවා අනේ අපේ ස්වාමීන් වහන්සේලා දඩ මුදල් ගන්න පින්දපාත යනවා ලංකා ඉතිහාසයේ පළවෙනි තවට සල්ලි පින්දපාත යනවා අපේ ආමතුතු පින්දපාත යනවා ඉතින් ඔය කේස් එකෙන් සතියක් විතර ඇදගෙන යනවා ඒ ඇස්සේ අවුරුදු තුනකට හිරේ ගිය දෙන්න දවස් 10න් ගෙදර එනවා පුදුම රටක් නේ අවුරුදු තුනකට හිරේ ගියා දවස් 10න් ගෙදර එපද්දී දැන් අපි කල්පනා කරනවා හොරකම් මරුනේ දැන් ජනතාව හිතන්නේ එහෙමනේ ලොකු හොරකමක් කරත් අවුරුදු නැ අවුලක් නැ ලංකාවේ අර ගණන් හදන ක්‍රමය වෙනස් අවුරුදු තුන සමානයි දවස් 10යි එහෙම තමයි තියෙන්නේ ඉතින් ගෙදර එන එක අපි දවසක් ඇදගෙන යන ඒක ඉවර වෙනකොට ඊට පස්සේ මොකද්ද උනාදිස් වෙන මොකද රොහින්ගියා සරණාගතිය තව ප්‍රශ්නයක් එනවා අර විදේශවල ඉඳලා බුරුමේ ඉඳලා රොහින්ගියා කියන ඒ ජනකොට සරණාගත කට්ටියක් මෙහෙට එනවා ඊට පස්සේ ජාති ආලිමත් වෙච්ච කට්ටිය ගිහිල්ලා ඒගොල්ලන් තර්ජනය කරනවා ඔය සිද්ධියෙන් අපි සතියක් විතර ඇදගෙන ඇදගෙන යනවා. දැන් ඒකත් යට ගිහලා මොකද? අර කෑ ගන්නව කට්ටිය අල්ලා රිමාන්ඩ් කරලා තින්නේ. ඒක යට ගිහලා තියෙනවා. එයාසේ මේ දවස්වල පයේ ශිෂ්‍යත්වේ. මොකක් හරි එකක් නෝ. මේ දවස්වල දුන්නේ පයේ ශිෂ්‍යත්වේ. පළවෙනියා තෝරනවා, දෙවෙනියා තෝරනවා. ඊට පස්සේ පළවෙනියා දින තුන්දෙනා රූපහානියට ගේනවා, සාකච්ඡා තියෙනවා, පාඩම් කරේ කොහොමද කියලා අහනවා, ටියුෂන් ගියාද නැද්ද කියලා අහනවා. ඉතින් ඒකෙන් මේ දවස්වල දුහුණෝ ඒ කියන්නේ විභාගෙ ඒ කියන්නේ ලකුණු ගන්න බැරිච්ච කට්ටිය අඬනවා. අම්මා තාත්තා වැළපෙනවා ඕක තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් මේකේ වෙනකොට සමහරට තව දවස් දෙක තුනක් තව මොකක් හරි එකක් එයි. දැන් මේ සම්දර්ශනේ බලබල බලබල සමාජය යනවා කොහෙද යන්නේ මේ? යන්නේ අරමේ ආපු විනාශය කරන පාර යනවා. බැන බැන යනවා. රණ්ඩු කර කර යනවා. දොස් කී කී යනවා. ඒක වෙනස් කරන කල්පනාවක් නැහැ. ඉතින් අපි කියන්නේ මොකද්ද? දැන් මේ සම්දර්ශනේ දිහා බලබල මේ අවුල් දිහා බලබල බැන 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 පරණ පාරේ ගියා ඇති. මේක වෙනස් කරන්න ඕන හරවන්න ඕන. නිවැරදි මඟට සමාජය ගන්න ඕන. අන්නේ නිවැරදි මඟට සමාජය ගන්න ඒකට නායකත්වයක් ඕන. අන්නේ නායකත්වය සමාජයට දෙන්න සූදානම් වෙන්න ඕන. ඒ සූදානම කරන්න ඕන කවුරුත් නැවෙයි. ජනතා විමුක්ති වෙරමුණේ ධීරිය සමිතිවල අපේ සහෝදර සහෝදරියෝ දැන් ගන්න නායකත්වය මේ සමාජයේ යහපත් අතර හිරගෙන සඳහා වෙච්ච නායකත්වය ගන්න. නැත්තම් මෙහෙම යන්න පුළුවන් කමක් අපිට තව අවුරුදු 100ක් යන්න පුළුවන් වෙයි මේ කර කර. දැන් මේ ඊපෙරත පාර්ලිමේන්තුවේ සැමරුවන් මොකද්ද? පාර්ලිමේන්තුවේ අවුරුදු 70ක් පෙරලා කියලා සැමරුවා. මේ 70 සන්තෝෂෙන්න පුළුවන් 70ක්ද? අපි පක්ෂ නායක අනුර සහෝදරය පාර්ලිමේන්තුවේ ගිහිල්ලාම කතන්දර කියලා. හරියු කොටද? වෙනම කියන්නේ නේද? අතුලට ගිහිල්ලා කතන්දර කියලා මේ 70 මොකද උනේ කියලා. පාර්ලිමේන්තුව අවුරුදු 70ක් තිබ්බ රට තියෙන්නේ කොහෙද? රට තියෙන්නේ අගාධයක. ඔය අවුරුදු 70ක මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු තිබුණා. ශ්‍රී ලංකා ආණ්ඩු, UNP ආණ්ඩු, වහුල් ආණ්ඩු. ඒක මොකද කරලා තියෙන්නේ? ණය බර වැඩි කරලා, දුප්පත්කම් වැඩි කරලා, හොරකම් වැඩි කරලා, අපරාධ වැඩි කරලා මිනිස්සුන්ගේ ජීවත් වෙන බර රටක් හදලා තියෙනවා. ඒ ඇස්සේ 70ව සමරන්නත් යනවා. ඒ නිසා දැන් මේ ආපු ගමන තවදුරටත් මෙතන ඉහට යන්න බෑ මේක වෙනස් කරන්න කාලය වෙත් තියෙනවා. අන්නේ වෙනස් කිරීම සඳහා දැන් අපි කවුරුත් පෙරමුණ ගත යුතුයි. මේ මග හැර ජනතාවට වෙන මගක් නෑ. අපි ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරිය කල්පනා කරලා බලන්න. දැන් මේ ඔබ අප මූණ පාන සියලු ප්‍රශ්නවල
අධ්‍යාපනය වෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න වෙන්න පුළුවන් වෙන වෙනම ගත්තම ප්‍රශ්න ගොඩක්නේ ඉතින් අපේ දීපන් සිල්වා කලාකරුණි අපේ සහෝදරයේ නේතන කිව්ව එතුමියගේ ප්‍රශ්නේ එතුමියලගේ ප්‍රශ්නේ එක සමාජ ප්‍රශ්න මොකද්ද අපි දන්න නැති ප්‍රශ්න කලාකරුවෝ දැන් නිකන් වැඩකාරයෝ බවට පත් කරන්ති ඒ කියන්නේ අපි හිතන් ඉන්න කලාකරුවනේ දැන් ඉන්නේ දවසි කුලියට වැඩ කරන කට්ටිය ඉන්නේ එසේ වුණත් ප්‍රශ්න ගොඩක් තියෙනවා නාට්‍යයක් පෙන්වන්න තැනක් නැහැ නාට්‍යයක් පුහුණු වෙන තැනක් නැහැ ඊළඟට මේ ක්ෂේත්‍රේ දැන් මුදලාලි අතර අරගෙන තියෙන්නේ තේ ප්‍රශ්නේ එතන තියෙනවා සෞඛ්‍ය ගැන හෙව්වොත් අපේ නියල බෙසික සහෝදරයා ඇතිතරන් කිය සෞඛ්‍ය සේවෙන් අනුබුද පිළිබඳව මෙතන ගුරුවරයෙක් ඉඳියොත් කියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මොනතරම් අනුබුදයක්ද කියලා මෙතන අපි ඉන්නෝ හිටපු විදුල්පති මුකුත් ඉන්න ඉස්සරහ අපි ඉතින් අපි කවුරුත් දන්නවා අපි හැමෝගෙම ක්ෂේත්‍රවල මහ අනුබුදයක් තියෙනවා අපි විශ්වාස කරනවා මේ අර්බුද ඔක්කොම හදන මූලික කරුණු දෙක තුනක් තියෙනවා මේ කුඩා ලොකු කුඩා අර්බුද ඔක්කොටම හේතුකාරක වෙන ඒව හදන ප්‍රධාන කරුණු සාධක කීපයක් තියෙනවා ඒකට උත්තර හොයන්න නැතුව අපිට මිසඳන්න පුළුවන් කමක් නැහැ සමාජයේ මෙහෙම තියෙද්දී අධ්‍යාපනය වෙන කරගෙන අධ්‍යාපනය හදන්න බෑ එහෙම හිතන්න එපා සෝරි සමාජයේ මෙහෙම තියෙද්දී මේකෙන් සෞඛ්‍ය වෙන කරගෙන හොඳ සෞඛ්‍ය සේවයක් හදන්න බෑ එහෙම හිතන්න එපා समाज में दरुंट उगा दर कदन बैमी हदल नरक रटक समाज में कला कदन बैक मेदमी दस दम दी अद्यापने सौख्य आर्थिक कला संस्कृति ओखर मे ओख नरक हेतु अभी दिन कर्म की एकतमाई लंकावे लंकावट වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් අපේ රටේ ප්‍රශ්නේ මොකද්ද අපේ රටේ ජනතාවට ඕන කරන වීදන් ටික කරගන්න ආදායම් ලබන වත්කම් උපයන ආර්ථිකයක් අපට නැහැ පළවෙනි කාරණේ දෙවෙනි ගැටලුව මොකද්ද ලංකාවේ තියෙන වත්කම් ප්‍රමාණය බෙදී යන ක්‍රමය වැරදි විෂමයි සාධාරණයි වත්කම් උපයන්නේ තියෙන වත්කම් බෙදී යන මේ ක්‍රමය සාධාරණයි තුන්වෙනි කාරණේ මොකද්ද ලංකාවේ මහජන මුදල් ටික කොල්ල කන හුරුරලක් ඉන්නවා බලයට එන මාරුවෙන් මාරු. ඔය හුරුරල බලේ ඉන්න තාක්කල් ජනතාවට මොකක්වත් ලැබෙන්නේ නැහැ. මේ ඇත්තට ගත්තොත් දැන් මේ පොහොගේ කල්ලි අපි හදලා තියෙන ආණ්ඩු නෙවෙයි කොල්ල කල්ලි. සර් රෝන් සතරකෝ මේකට මේගොලු ඔටුනු පලං චෞරයෝ කියලා. ඔටුනු පලං චෞරයා තමයි කිව්වොත් නම්. රජකම දාගත්තු හොරු. හොරු ටිකක් ඉන්නේ. කොල්ල කල්ලියක් මේ ඉන්නේ. වෙනස මොකක්ද දින්නේ? දැන් ඔය කොල්ල කල්ල ගැන අහලා තියෙනවනේ අර සෝමාලියා කියන රටක් තියෙනවනේ ඔය අප්‍රිකා පැත්තේ ඒක ඉන්න මූදු කොල්ලකාරයෝ අර අමුතු ජාති අඳුන් ඇඳලා තුවක් වතේ තියාගෙන බෝට්ටු වලින් ඇවිල්ලා නැව කොල්ලකාරයෝ ඒගොල්ලෝ අඳුර ගන්න ලේසි මොකද උන්ගේ ඇඳුම වෙනස් අති ආවුද තියෙනවනේ මේ අපේ රට කොල්ල කන කොල්ල කල්ලිය හොයාගන්න අමාරු දැන් නම් අමාරුත් නැහැ මොකද මේගොල්ලෝ ඉන්නේ සුදු ඇඳලා බෙල්ලේ පටිය දාලා යුරෝපීය අඳුම ඇඳලා ටයි එක ගැට ගහලා මේ හැමෝගෙම අතේ සාමාන්‍යයෙන් ගත්තොත් එම නූල් පන්දුවක ඉතර නූල් ගැට ගහලා තියෙනවා ඉතින් බොහොම පිරිපුන් ශරීර තියෙන කට්ටිය ඒගොල්ලෝ ඔන්නම කොල්ල කල්ලියක් කියන්නේ ඔය කොල්ල කල්ලිය මාරුයි මාරුවට බලය අල්ලගන්න ඊට පස්සේ මහජන මුදල් කොල්ලකම් දැන් මේ අපි කවුරුත් කතා කරේ කාර කලින් කතා කරපු අපේ අමාත්‍ය ලේකම් තුමා කිව්වෙත් මේ මහජන මුදල් කොල්ලකන්නේ කොහොමද කියලා බඳුන් කරගෙන කතා කරන්නේ මොකද්ද මහජන මුදල් කොල්ලකා දැන් මේ අලුත් ප්‍රශ්න එළි වෙන පටන් ගන්න තියෙනවා කොල්ල කල්ලිය කඩපාලනය කරනෝ ඒ කොල්ල කල්ලිය කඩපාලනය කරන තාකල් අපිට අපේ රටේ ප්‍රශ්න දෙන්න පුළුවන් වෙන්නේ එහෙමනම් මොකද වෙන්න ඕන කම තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට අපි උත්තර හොයාගන්න මොකද්ද අපිට වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් නැහැ එහෙනම් අපි වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන එහෙම දැක්මක් ඕන එහෙම දැක්මක් සිත ආණ්ඩුවක් අපිට ඕන අපේ රටේ වත්කම් බෙදී යාමේ විශාල විෂමතාවයක් තියෙනවා සාධාරණ එහෙනම් අපි වත්කම් බෙදී යාමේ සාධාරණ ක්‍රමයක් හදන්න ඕන තුන්වෙනි එක තමයි අපි රට කොල්ල කල්ලෙගේ මුදාගෙන මෙරටේ මහජන මුදල් තඹ සතියට වග කියන වංචාව දූෂණය නැති පාලනයක් අපි හදන්න ඕන ඒක කරනවා නම් මේ අවුරුදු 70කට පස්සේ අපි නිල් පාට මල්ල ඔබලා තියෙන බලලා තියෙනවා ලියලා බලලා තියෙනවා කොළ පාට මල්ල ඔබලා බැලුවා ලියලා බලලා තියෙනවා දැන් අපට අත්හදා බලන්න අපේ රටේ ජනතාවට අත්හදා බලන්න ඉතුරුලා තියෙන්නේ ඒක දේශපාලන ව්‍යාපාරයයි ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ ඔබෙත් අපෙත් පක්ෂ ඒර වෙනමකට දැන් අපි කාටවත් අපි දැන් අපි ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරිය කල්පනා කරලා බලන්න අපි කවුරුත් දකින්නේ මොකද්ද
දැන් දිනපතාම දිනපතාම මේ ප්‍රශ්න වලට මං කිව්වට උත්තර හොයාගන්න වෙනුවට අපේ සමාජයේ අපි දකිමින් ඉන්නේ මොකද්ද දකිමින් ඉන්නේ තමයි කොල්ල කෑම සඳහා පොර කනමැත්ති 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා පාලනේ බිඳවැටි බිඳවැටුණාට පස්සේ අපේ රටේ ජනතාව හිතාගෙන හිටියා දැන් මේ විශාල හොරකම් ප්‍රමාණයක් තිබ්බ මේ හොරු ටික ඔක්කොම අල්ලලා දැන් දඟ ගේයි දාවි කියලා දැන් මොකදලා තියෙන්නේ ඉරේ ගීපේ හොරෙක්වත් නැහැ උසාවියනෝ වොයිස් කට් දෙනෝ ගෙදර එනෝ ඉඳහිට රිමාන්ඩ් කරනෝ අප දෙනෝ මල් මාලා දානෝ ගෙදර එනෝ යතට ඉන්නෝ ආණ්ඩු කරලන කතා කරනෝ ඊළඟ පාර කොල්ල කෑම සඳහා දැන් ප්ලෑන් කරනවා ඊළඟ පාර කොල්ල කන දැන් ප්ලෑන් කරනවා ඒ ඇස්සේ ඒ කොල්ල කල්ලිය පරද්දල බලයට ආපු කට්ටිය දැන් කොල්ල කනෝ යසට මහ බැංකුවට දෙනවා වැඩි දින තුන වැඩි හොඳටම ආයි මොකක්වත් නැයි බැංකු කඩන කොල්ල කා දැන් මේ දවස්වල අලුත් දේවල් එන්න පටන් ගන්න තියෙනවා අර කතාවක් තියෙනවා අපේ ගම්වල හොඳ හොඳ සෙල්ලම් එළිය වෙන ජාමට කියලා. දැන් මේ කාලේ එක එක දේවල් අපිට පේන්න පටන් ගන්න තියෙනවා. මහබැංකු කොල්ල සම්බන්ධ යනවනේ ඔය හොරක් මේ හොරකම් පිළිබඳ යනවනේ කොමිෂන් එක. එතකොට මේ කොමිෂන් එක තුල දැන් මොනවද කියවෙන්නේ? දැන් අලුතෙන්ම සාක්ෂිද කියනවා මොකද්ද කියන්නේ? අර්ජුන් මහේන්ද්‍ර මහත්තයා කියලා තියෙනවා මහබැංකු බඳුන් කරන නිකුත් කිරීම මෙහෙම කරන්නයි කියලා උපදෙස් දුන්නේ අගමැතිතුමා කියලා. ඒ කියන්නේ මහා මුල කාර්යය කවුද අගමැතිතුමා මේක කොල්ල කෑමක් නම් කොල්ල කෑමේ මහමුල කාර්යයා රයිල් ඉලෙක්ට්‍රිසිටි අගමැතිතුමා තේරුමට ගැලවෙන්න පුළුවන්ද ගැලවෙන්න බැරි වෙන්න ඕන ඊට පස්සේ රාජ්‍ය බැංකු තුනේ නිලධාරින් එවිත් කියනවා මජර බැංකුව ලංකා බැංකුව රාජ්‍ය බැංකු නිලධාරින් එවිත් කියනවා එවකට මුදල් ලැබෙති රවි කමුණාක මහත්තයා කිව්වා කියලා ඒ මහා බැංකු බැඳුම් කරන නිකුත් කරනකොට බැංකු වලින් අඩුම ලංසු දෙන්න කියලා නම් මහා බැංකු බැඳුම් කරන නිකුත් කරනකොට බැංකු වලත් තෝරනම් බැඳුම් කර ගන්න පුළුවන් එතකොට බැංකුවට ලාභයි. එතකොට ප්‍රශ්නයක් නැහැ රාජ්‍ය බැංකුනේ. හැබැයි මුදල් නැමති කියනවා රාජ්‍ය බැංකුවලට ඕගොල්ලෝ අඩුම ලංසු දෙන්න. එතන මොකදලා තින් අඩුම ලංසු සාමාන්‍යයෙන් දෙන්නේ නැද බැඳුම් කර. වැඩිම ලංසු වෙනවා අරුදින මහින්දෙන්ගෙන් ඒකේ බෑනගෙන්. එතකොට ඒකට බඩු ටික දීලා දාන්න. සර් සැලසුම් කරලා කරපු කොල්ලෙක් මේ තියෙන. දැන් මේක ඉල්ලනවා වෙනවා. ඒ නිසා දැන් මේ සරල නැහැ ප්‍රශ්නේ. අපි කලින් දණන් හිටියේ මේකට සපෝට් එක දීලා ගියත් හම්බුණා ටැග් ගැහැටියට කියලා අල්ලසෙනට කියලා රවි කරුණාක මහත්තයා. දැන් අහගෙන මොකද්ද දීපු සපෝට් එක? ලංකා බැංකු තුනටම වැඩේ දීලා ලංකාවේ රාජ්‍ය බැංකු තුනටම වැඩේ දීලා තියෙනවා. තුනටම පාඩු කරලා තමයි අර පර්පචුටරස් එකට මේක අරන් දීලා තියෙනවා. දැන් මේ හොරගම් එන්න වැඩි අහුවෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් තොරතුරු එළිය වෙන පටන් ගන්න තියෙනවා. සර් ඔකට බැන බැන දෙල වැඩක් නැහැ. මේ කොල්ල කල්ලේ ලොන් කාගෙන්ද මේක බේරගන්නේ? දැන් පැණිවර කවට හෙන්න ගැව්වාගෙනේ අගමැතිතුමා තමයි මේ මේ හොරකමේ මහමුල කාර්යබඩට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක එක්කෙනා එක්කෙනා හොල හරියන්නේ නැහැ. මේ ක්‍රමයෙන්ම අයින් කර දාන තැනකට යන්න සිද්ධලා තියෙනවා. එයස් ගාමුණා තින් තව දේවල් තියෙනවා. දැන් මේ දවස්වල මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම දැන් ඡන්ද ඉල්ලන සූදානම් කියනවා. දැන් පහුගිය කාලේ දේශපාලන ක්‍රීඩ හිටියා ඡන්ද නැගී ගියා. දැන් ඡන්දයක් ගෙනත් තියෙනවා. ඔය මොන කයිවරු ගැව්වත් පලාත් පාලන ඡන්ද එනවා. කල් ගිල්ල නැහැ කල් ගිල්ලත් නැහැ කල් දාන්න දෙන්නෙත් නැහැ අනිවාර්යම පළාත් පාලන ඡන්දය ලබන අවුරුද්දේ ජනවාරි මාසේ පවත් ගන්න ඕන ආණ්ඩුව ඒ සඳහා සටන් කරන අපි ලෑස්ති දැන් ඔන්න ඡන්ද එනකොට තමයි මොකදලා තියෙන්නේ ඡන්ද ඉල්ලුවගෙන එනකොට ඒගොල්ලන් දැන් බලන්න කොහොමද ඉල්ලන්නේ ඇයි දැන් ශ්‍රී ලංකා එකක් නැහැනේ දෙකක් නේ තියෙන්නේ එක දෙක වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් පක්ෂයේ නිලායිතිය තියෙන්නේ මෛත්‍රීපාල මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් වෙලා කෑල්ලක් කඩාගෙන ඉන්නේ ඒකට නිලා හිටියේ. ඒකට ඡන්දිල්ලන්න ඕනොත් කියලා තමයි බැසිල් මහත්තයා දාලා අර පක්ෂයක් හදන්නේ පොහොට්ටු පක්ෂය කියලා. දැන් මේ දවස්වල කලබලේ බැසිල් මහත්තයා ඒකත් අරගෙන දැන් යනවා තැන් තැන් වල. මේ ළඟද ගිහලා යාපනයේ. මෙතන ඔයගොල්ලෝ දකින්න තියෙ ප්‍රවෘත්ති පෙන්නනවා. යාපනයේ ගිහිල්ලා. යාපනයේ ගිහිල්ලා මොකද කියන්නේ? යාපනයේ ගිහිල්ලා පොත්පත් සාකච්ඡාවක් කළා රැස්වීමක් කියලා කියනවා මොකද්ද? එයා කියනවා ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා යාපනයේ. මේ යාපනයේ ජනතාවගේ ඉඩම් යුද්ධ සඳහා හමුදා කඳුළු හදන පවර ගත්තේ 2005ට කලින්. ඒ කියන්නේ අපේ අයියා ජනාධිපති කාලේ ගත්තේ නැහැ. ඊට කලින් ගත්තේ කියලා කියන්නේ. ඊට කලින් ගත්තේ. ඊට පස්සේ ආ කියනවා ඒගොල්ලන් ගානුව තියෙන කාලේ ඒ ගත්තුවෙන් 80%ක්ම දුන්නා. තව ටිකක් තියෙනවා ඒකත් දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඉඩම් නැති කට්ටියට ඉඩම් බෙදන්න දෙන්නත් ඕන කියලා කියනවා. අපි කියන්නේ මේක වැරදි කියන එක නෙවෙයි. ඇත්ත ගත්තොත් ජනතාවගේ ඉඩම් ජනතාවට ලැබෙන්න ඕන. නමුත් ප්‍රශ්නේ මොකද්ද? මේ දකුණේ නම් කෑ ගහනවා ඔන්න කොටි නැගිටිනෝ ඔන්න හමුදා කඳුළු වයින් කරනෝ මේ මහ විනාශයක් වෙන්නේ කියලා මෙතන ජාතිවාදී අවශ්‍යයි.
මෙතන ජාතිවාදී අවස්ථලා එතන ගිහිල්ලා මොකද කියන්නේ එතන ගිහිල්ලා කියන දේ තමයි අපි ඉඳන් ගත්තෙත් නැ ගත්තව දුන්නෙත් අපි තවත් අපි ආවොත් දෙන ඕගොල්ලන්ට එහෙම තමයි කියන්නේ ඊට පස්සේ අහන අපරාධ පිළිමත ඊට පස්සේ මොකද කියන්නේ එයා කියනවා මොකද්ද එයා කියනවා හමුදාව යුද්ධ කරපු කාලේ යුද අපරාධ සිද්ධුන්නේ නැහැ හැබැයි සමහරුව අතින් අපරාධ සිද්ධුනා මොකද කියන්නේ වෝ ක්‍රයිම් සිද්ධුන්නේ නැහැ හැබැයි ක්‍රයිම් සිද්ධුනා කියලා කියනවා යුද අපරාධ නැහැ හැබැයි අපරාධ කරලා තියෙන හමුදාවේ කට්ටි කියලා කවුද පිළිගන්නේ බැසිල් මහත්තයා පිළිගන්න දැන් ඕක වරදිලාවත් වෙන කවුරුර කිව්වොත් මොකද ලාති මේ වෙලාවට දැන් එනම් ධම්මම් පිළලා වීරවංශ මහත්තයලා දැන් රෙදි නැතුව පාන මේ දවස්වල ගත්තොත් හැබැයි බැසිල් මහත්තයා කිව්වනේ දැන් මොකක්වත් නැහැ දැන් රෙදි නැතුව ගෙවල්ලතුනේ එළියට බහින්න බෑ කටාරින්නේ නැහැ දැන් කොකටවල් මේ දවස්වල හොයාගන්න බෑ කවුද ගම්මම් පිළ හොයාගන්න බෑ වීරවංශ ලොක්ක හොයාගන්න බෑ එළියට එන්න බෑ මොකද බැසිල් මහත්තයා රෙදි ගලවලා තියෙන්නේ දිහැංගිලා ඉන්න ඊට අමතර බැසිල් මහත්තයා අතුරුදහන් වුණ ගැනක් කතා කරනවා ඒක අපි කිව්ව දැන් මේ එලිවෙන සෙල් හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාම තුනක් දුවේ එකයි මේ ආණ්ඩුව හොරකන් ටික එහෙන් එහෙන් පත් වෙන්න පටන් ගන්න තියෙනවා ඒ ඇස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වංචාව බොරුව දැන් අතේ පත් වෙන්න පටන් ගන්න තියෙනවා එනිසා මේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පක්ෂයේ නායකයෝ කරන දෙබිඩි රංගනේ බොරුව වංචාව හොරකම පිළිබඳව අපේ ජනතාවට තේරුම් ගන්න ඕන නම් තවත් අටුවට ඊකවුණු වෙන්නේ මේ උදාහරණ තොරතුරු හොඳටම ඇති. හැබැයි තේරුම් ගන්න නැත්නම් මොකද කරන්නේ? අර අපි කතාවක් තියෙනවනේ මොකද්ද? හොරඩ බුදින කට්ටි නැගිටවන්න බෑ කියලා. ඇත්තරම නිදි නම් නැගිටවන්න පුළුවන්. හොරඩ බුදියදී නැගිටවන්න බෑ. දන දනම වැරද්ද පැත්තින කට්ටිට කියා දෙන්න බෑනේ. දන දන ඉන්නේ. ඉතින් අපි කියන්නේ මොකද්ද? එහෙමයි ටිකක් ඇති. ඒක ඇත්තට දාලා මේ රටේ ඇත්තටම යමක් කමක් තේරුම් ගන්න බැරි විශාල පිරිසක් ඉන්නවා. එයාට මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තීරුම් කර දීලා ඒ අය ඔක්කොම එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂිත මෙරට හදන්න පුළුවන් කියලා තාමත් විශ්වාස කරන ඒත් එකම බෑගල ඔප්පු කර දෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ අපේ හිතවත ශ්‍රී ලංකාවකට මෙරට හදන්න පුළුවන් කියලා විශ්වාස කරන් හිටපු දැන් ඒක බෑගල හොඳටම ඔප්පුලා තියෙන වෙලාවක නිසා ශ්‍රී ලංකා පක්ෂයේ ගමින් අපේ හිතවත්තු ඔක්කොම එකතු කරගමු දිරිය සමිතියට මේ ඔක්කොම එකතු කරලා දිරිය සමිතියේ නායකත්වයේ සහිතව අපට ලැබෙන පළවෙනි අවස්ථාවේම ඒක 2020 නම් පළවෙනි අවස්ථාවේම මෙරට වෙනස් කිරීම සඳහා අලුත් දේශපංගමක් යන්න අපි කවුරුත් මේ බලවේගය ක්‍රස් කරන යම් යමක. ඉනිස ආදරණීය සහෝදරනි අපි අපේ රටේ ප්‍රශ්න තීරුම් ගන්න ඕන ඕක නිසා. අපි ආපහු කියවත් අර කලින් කතරපු කාරණේට මොකද්ද? අපේ රටේ තියෙන අරුබුදේ මූලය මොකක්ද? අපේ රටේ විශාල ආර්ථික අරුබුදයක් තියෙන. ඇයි ඒක ඇති වෙලා තියෙන්නේ? දැන් ඔබ කල්පනා කර බලන්නකෝ. අපේ රටේ දැවැන්ත නායකන්දරාවක් තියෙනවා. මහා නායකන්දරාවක් තියෙනවා. මේ නායකන්දරාව කොච්චරද? ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේ කතා කරලා ලංකාවේ නාය ප්‍රමාණය රුපියල් බිලියන 10,500 ක්මවා තියෙනවා කියලා. රුපියල් බිලියන 10,500ට වඩා වැඩි කියලා කිව්වා. ඒ කියන්නේ අපිට තේරෙන බස කෝටි වලින් ගත්තොත් එහෙම ලංකාවේ නායකන්දරාව රුපියල් කෝටි 10,50,000කට වඩා වැඩි රුපියල් කෝටි 10,00,000ක්ම නායකන්දරාවක් අපි ගොඩ ගහගෙන ඉන්නේ ඇයි අපිට ණය වුනේ නෑ සුද්ධ මේක ණය කරාද නෑ අපිට මොනතරම් ඔය අපරාධ කරත් මොනතරම් හානි කරත් සුද්ධ ලංකාවෙන් යනකොට ලංකාව ණය කරලා ගියේ නෑ 1948 ලංකාව බාර දෙනකොට ලංකාව ලෝකයට 7-5ක්වත් ණය නෑ අපි ණය නැති යාතිය ණය ගන්න පටන් ගත්තේ 1952 න් පස්සේ දිගටම ණය ගත්තා ගන්නකොට මොකද්ද කිව්වේ ණය ගන්නකොට කිව්වේ මන්ත්‍රය තමයි ණය ගන්න තුරු රටක් හදන්න බෑ අපි ණය ගන්න රට හදන්න කියලා ණය ගත්ත දැන් අවුරුදු කීයක් විශාල ප්‍රමාණයක්ද දැන් ණය ගත්තේ රට හදන්න නම් දැන් මොකද වෙන්න ඕන කමතින් ණය ගත්තේ රට හදන්න නම් දැන් ණය අරගෙන රට හදලා ණය බේරලා දැන් අපි අහලපාව රටවල වලට ණය දෙන්න මට්ටමේ ඉඳුවෝ එහෙම ඉන්නේ නෑ දැන් නායකන්දරා වැඩිලා දැනුත් අපි ණය ගන්නවා දැන් ණය ගන්නෙ මොකටද දැන් ණය ගන්නේ කලින් ගත්තු ණය වල පොලිය ගෙවන්න බුදුම රට දෙවෙන්ත නායකන්දරාවක් කරන් තියෙන. ඇයි ණය වෙන්නේ? පළවෙනි කාරණේ තමයි ලංකාවේ මෑත කාලයේ ඉදිකරපු හැම ඉදිකිරීමක්ම කරලා තියෙන්නේ අතේ සල්ලෙන් නෙවෙයි ණයට අරගෙන. අතේ සල්ලෙන් ණයට අරගෙන. ණයට කරේ දැන් ඔය කියන නම් කියන ඕන එකක් ගන්නකො මහවැලියේ සිට ඔක්කොම ණයට කරලා තියෙන්නේ අතේ සල්ලෙන්. ඒවා ආදායම් ලබන ඒවත් නෙමෙයි. එනිසා ණයට ව්‍යාපෘති හදනවා ඒකෙන් හොරා කරනවා අන්තිමට ව්‍යාපෘති සුදුවලිය වගේ තියෙනවා අපට ණයකන්දරාවක් තියෙනවා අපට ආණ්ඩුව කියනවා ණය ගෙවන්න දුන මේක හරි බරපතලයි නිසා අපි තිත්තක සහය බමු කියනවා
ඊපස්සේ ජනතාවත් තනි තිත්ත කසාය බීලා තිත්ත කසාය තිබු ගොළු වගේ ඉන්නෝ හැඹරි හැඹරි මොකුත් නොකිය අපට කසාය පොපෝ ඒගොල්ලෝ යන ලොකු නයි කන්දරාවක් තියෙන ඊට අමතරව අනිත් පැත්තෙන් ණය ගන්නෝ අපේ අර නියන් ලබෙන් සිකන් සහෝදරයෙක් කිව්ව මොකද්ද අපේ රටේ විදේශ වෙළඳාම පාඩුයි සහෝදරයා පාඩු දල වශයෙන් ගත්තොත් එම් අවුරුද්දකට ලංකාවට බඩු ගෙන්නන කොච්චර එනවද ලෝකේ පිටරටෙන් අපිට බඩු ගොඩක් ගේනවනේ වාහන ගේනවා තෙල් ගේනවා ගෑස් ගේනවා කිරිපිටි ගේනවා පාන් පිටි ගේනවා නේද ඔය ඉලෙක්ට්‍රික් බඩු වරම ඔක්කොම පිටින්නේ ගේන්නේ තරුංගලුත් ගේන්නේ පිටරටින් වෙන මොකක්වත් තියා නේද පෙන්සල් කුරු ගේනවා මකන කැලි ගේන ඔක්කොම පිටින් ගේන ඔය බඩු ගෙන්නන සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට යනවා ඩොලර් මිලියන 20000ක් දල වශයෙන් 19000යි 21000යි ඔමෙන් දල වශයෙන් ගන්න 20000 කියන්නේ දල වශයෙන් ලංකාවට බඩු ගේන්න ඩොලර් මිලියන 20000ක් යනවා කියන්නේ මොකද්ද අපේ අපේ ආනයන වියදම ඩොලර් මිලියන 20000යි එයා සැපේ බඩු ටිකක් පිටරට යවනවනේ තේ තේ රබර් පොල් ටික මේ පොල් නන්නේ තේ ටිකක් රබර් ටිකක් යවනවනේ ඒක ආදායමක් අපට දිනවනේ අපනයන ආදායම අපනයන ආදායම කියද දල වශයෙන් ගත්තොත් එම ඩොලර් මිලියන 10000යි 11000 වෙනව 9000 වෙනව ඔහොම යන දැන් බලන්නකො මොකද අපිට බඩු ගේන්න ඩොලර් මිලියන 20000ක් වියදම් වෙනවා හම්බ කරන්නේ 10000යි 10000ක් නෑනේ ඒක මොකද කරන්නේ විදේශ වෙළඳාම එන කාඩු පියවන්න ගන්න ඕන අය ඉතින් උන නායක අන්තරා වැඩි වෙනවා වැඩි වෙලා වැඩිලා දැන් ලොකු නායක අන්තරාවක් අපට තියෙනවා ආණ්ඩුව මොකද කියන්නේ ආණ්ඩුව කියනවා අපි නායකත්වය රට හදන්න බලන්නකෝ අපි කරපුවා දැන් ඉතින් පොඩ්ඩක් බලන්න ඕන දැන් සෙල්ලමුණු වෙන්නේ රුපියල් කෝටි දසලක්ෂ 50000ක නායක අරන් තියෙනවා මොනවද කරේ මේ නායවලු දැන් මහින්ද්‍රත් පක්ෂ මහත්තයා කාලේ වැඩිපුර ගත්තානේ ඒ ණය වලින් කරපු ටිකක් ඒගොල්ලෝ කියනවා අපි අර කැදුවා මේ කැදුවා කියලා අපි නිකන් ගණන් ටික හොල බලුවොත් එහෙම මොකද වෙලා තියෙන්නේ අර ප්‍රධාන නේ ගණන් ටික මම අරන් ගාව දක්ෂින අධිවේගී මාර්ගය දැන් හයිවේ එක තියෙනවා දක්ෂින අධිවේගී මාර්ගය හදන්න වෙච්ච වියදම රුපියල් කෝටි 8000යි රුපියල් කෝටි 8000යි දක්ෂින අධිවේගී මාර්ගය හදන්න වියදම කටුනායක අධිවේගී මාර්ගය හදන්න වියදම රුපියල් කෝටි 7000යි හම්මන්තර වරණ වරාය හදුවා ණය අරගෙන ඒකේ වියදම රුපියල් කෝටි 14000යි මත්තල ගොන්තොටුපළ හැදුවා ණයක් අරගෙන ඒකේ වියදම රුපියල් කෝටි 3500යි නොරොච්චලේ බලාගාරය හැදුවා බලාගාරය ගැන හයි කර ණයක් අරගෙන ඒකේ වියදම රුපියල් කෝටි 7500යි ඒ කියන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයට කෝටි 8000යි කටුනායකට 7000යි හම්මන්තර වරාය 14000යි මත්තල ගොන්තොටුපළ 3500යි නොරොච්චලේ 7500යි එකතු කරාම 40000 ඒ කියන්නේ මේ ටික ඔක්කොම එකතු කරාම ගිය වියදම රුපියල් කෝටි 40000යි අපේ ණය ප්‍රමාණය රුපියල් කෝටි 10 ලක්ෂ 50000යි. පැහැදිලිද? එතකොට අපි අහන ප්‍රශ්නේ 10 ලක්ෂ කියන්නේ මොකක්ද උනේ? 50000ක වැඩ කරලා තියෙනවා. 40000ක වැඩ කරලා 50000ක් කියන්නේ රුපියල් කෝටි 50000ක වැඩ කරලා තියෙනවා. හැබැයි 10 ලක්ෂට මොකද උනේ? කොහෙ සල්ලි? දාන්නුවෙකුට උත්තරයක් දෙන්න එපා. රුපියල් කෝටි 10 ලක්ෂ 50000ක් ණයයි 50000ක වැඩ තියෙනවා 10 ලක්ෂක් නෑ. එකට මොකද කරේ? එක කෑවේ කොහොමද කියලා අහන්න ඕනේ. මට මතක් කරලා මම කලින් කිව්ව මේ ඒ කියන්නේ අර ඔය අපි පොඩි කාලේ ඇහුවා ඔය මේ බොම හාස්‍යජනක කතා ටිකක් තියෙනවා නස්සුදින්ගේ කතා කියලා. නස්සුදින් කියලා ඔය ඉස්සර ඔය මැද පෙරදිගේ පැත්තේ හිටිය පොඩි දාර්ශනික හැඩයක් තියෙන කෙනෙක්. එයා පොඩි පොඩි කතා කියලා තියෙනවා. දවසක් නස්සුදින් මේ ගෙදරට එනකොට අරන් ආවලු මස් හාත්තල් තුනක්. අරන් ගිහලා බිරිඳට දුන්නලු මේක උයලා තියන්න කියලා දීලා නස්සුදින් ගියා ගඟට නාගෙන එන්න. දැන් මේ නාගෙන එනකොට ගෙනකොට මස් ටික ගෙදර නැහැ. නෝනා කිව්වා මොකද මස් වලට උනේ කියලා. නෝනා කිව්වා හරි වැඩේ නේ මස් ටික තියලා බලනකොට පූස අවිලන එක කෑවා කියලා. මස් තාත්තතුළු පූස කා. පූස එතන ඉන්නවා. නසුදින් අල්ලගත්ත පූසව. අල්ලගත්ත තරහදියා දාලා කිරුවා. පූසගේ බර රහත්තල් තුනයි. දැන් මෙහෙට ප්‍රශ්නයක් ආවා. සමනිය නෝනාගෙන් ඇහුවා මේ පූස නම් රහත්තල් තුන කියන්නේ පූස නස්සාත්තල් තුනක් ගෙනම රාත්තල් තුන පූසකාලා පූසව කෙරුවම පූස රාත්තල් තුනයි බර. ඉතින් නස්සුදින් ඇව්වා මේ පූසනන් කො මස්සාත්තල් තුන. මේ මස්සාත්තල් තුන නම් කො පූස. දැන් අපට අහන්න තියෙන තෝකනේ අහන්න නේද? දැන් ඒගොල්ලෝ නායකන්දරාවක් ගත්තා. අරන් ඇවම කියනවා අර 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 කියපු ටික වෙන මේ කරපු දේවල් කියලා. හැබැයි ඒක නෙමෙයි. සපියන් දෙ තමයි ඒවනම් කරපු දේවල් කො ණය ටික. මේ නෑන ණය ප්‍රමාණය කරපු දේවල් ටික කො ඔය දෙකේ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒස ආණ්ඩුවක් උත්තර දෙන්න ඕන මේ රට කරපු මහා මේ රට ණය කරා මහා නායක අන්දරාවක් ගත්තා මොකක් දෙකට කරේ කියලා. අපි දන්නවා කිසි ආණ්ඩුවකට කියන්න බෑ. ඇයි
මේ ණය වලින් විශාල ප්‍රමාණයක් හොරාකාලා තියෙනවා. හොරාකාපු තමයි තැන් තැන් වල තියෙන්නේ. සිල්ලති පිටුවේ සල්ලි වලින් තමයි. ඉඩම් ගත්තේ සල්ලි වලින් තමයි. CSN නාලිකා ගත්තේ සල්ලි වලින් තමයි. බැසිල්ලා ගෙවල් හදුවේ සල්ලි වලින් තමයි. මහින්ද්‍රත් පක්ෂ මහත්තය අම්මගේ තාත්තගේ සෝම් පිටින් සෝම් කොත් හදුවේ සල්ලි වලින් තමයි. එනිසා මේ මහා ප්‍රමාණයක් හොරකම් කරගත්තා. දැනුත් අර්ජුන ලෝසෙස්ලා හම්බ කරන්නේ මේ සල්ලි වලින් තමයි. පත්‍ර ගහන්නේ සල්ලි වලින් තමයි. ණය ගේනවා ණය ටික කොල්ල කල්ලක් එකතු වෙලා හොරා කරනවා අපට පෙන්වන්න දෙක තුනක් හදන්න. අපට ගණන් ඉලක්කම් හොඳට තේරෙන්නේ නැති අපේ සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නවා ණය ගෙනලා නිකන් නැහැ නේ මෛද මාත්‍ය හදලා තියෙන අධිවේගී මාර්ගය. අපි හිතන ගෙනා ණය ඔක්කොම අධිවේගී මාර්ගය කියලා. අධිවේගී මාර්ගයක් ලෝකෙ වටේ හදන් තිබ්බ ඔය ණය වලින්. දක්ෂිණ එක නෙවෙයි. එනිසා වැඩි ප්‍රමාණයක් අල්ලන්නේ මොකද හොරා කාලා තියෙනවා. එනිසා අපේ රටේ ආර්ථික විනාශ කරලා තියෙනවා. අද අපේ නිෂ්පාදන මාර්ග මොකක්වත් නැහැ. අපි ආදරණීය අම්මා තාත්තලා කියන්න පුළුවන්ද? ලංකාවේ නිෂ්පාදන මාර්ග මොනවද? ලංකාවට ආදායම් ලැබන නිෂ්පාදන මාර්ග මොනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝ මොකද කියන්නේ? කියන්න පුළුවන් කාටද කියන්නේ? ලංකාවට ආදායම් ලැබන ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග මොනවද? කියන්න බෑ. ඔයගොල්ලන්ට කියන්න බෑ, මට කියන්න බෑ. මොකද එහෙම එකක් අපිට නැහැ. හැබැයි ඉස්සර අපි දන්නවා අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අපිට කඩපාඩම් කරගෙවුවානේ. මොකද්ද කඩපාඩම් කරගෙවුවේ? ලංකා ආදායම් මාර්ග තේ රබර් පොල් හරියට හරි තේ රබර් පොල් කියලා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? තේ ආර්ථිකේ වැටිලා. අර නිහල් බිස්නස් සෞදර කිව්වේ තේ ආර්ථිකේ වැටිලා. ටිකක් යන්තම් තියෙනවා. රබර් ආර්ථිකේ හොඳටම වැටිලා. මොකද අපි දන්නවා අපේ දිස්ත්‍රික්කේ කලුතර දිස්ත්‍රික්කේ මමත් කලුතර ඔයගොල්ලෝ කලුතර අපේ දිස්ත්‍රික්කේ තමයි රබර් වලට වැඩිම ප්‍රසිද්ධ දිස්ත්‍රික්කේ. රබර් පරිශන ආයතන තිබුණේ අගලවත්තේ. සහ හොරණ අගලවත්ත බුලස්සිංගල මතුගම කියන රබර්ම තමයි. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? රබර් ගස් ගලවලා කටුකොල්ල හිටෙව්වා, ගෙවල් හැදුවා, සර් රබර් කර්මාන්තේ වැටලා ඒ ආදායමත් දැන් නැහැ. පොල් කර්මාන්තේ පොල් නම් ඉතින් එළෝ පොල් තමයි. මේ දැස්සල පොල් 100යි. පොල් කිඩි 100යිනේ. පොල් කර්මාන්තයක් නැහැ. මොකද පොල් කර්මාන්තේ විනාශ කරා 1977 පටන් ගත්ත විවෘත ආර්ථිකය. මොකද කරේ? පොල්වතු ගලවලා විශේෂම ගත්ත පොල් ත්‍රිකෝණේ. කුරුණෑගල හලාවත කොළඹ පොල් ත්‍රිකෝණේ. පොල්වතු අරගත්තා, අරගෙන ගස් ගලවලා කට්ටි කරලා වික්කා. ඒකට ඒ දැස්සල විවිධ අර ලෑන්ඩ් සේල්ස් කන් සමාගම් හිටියා නේද? يعني ඉඩම් විකුණු සමාගම් සෑහෙන ප්‍රමාණයක් කළා. ඒගොල්ලෝ තමයි කට්ටි කරගල වික්කේ. ඒ නිසා පොල්ව කර්මන්ත වුණ අලුතෙන් පොල් වගා කරේ නැහැ. අපේ මණ්ඩල තියෙනවා පොල් වගා කරන මණ්ඩලේ තියෙනවා පොල් වගා ඇමතියෙක් ඉන්නෝ. කනපල්ල පොල් හිටවන තමයි තියෙන්නේ. මොකද පොල් හිටවන වැඩේ ආ කරන්නේ. පොල් ගස් ටික විනාශ කරා. කොච්චර කිව්වත් එහෙම එක ඉතා බරපතල මට්ටමින් ওই සමහර සමාගම් පොල් වගා විනාශ කරා. මම සමාගම් තපස් කරන ඒ දවස්වල ඔය අපි පොඩි කාලේ විහිළු කතාවක් තිබ්බා. මේ ළමයෙක්ට දුන්නලු ඉස්කෝලේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ලංකාවේ පොල් වගාවට හානි කළ කෘමියෙක්ගේ නම ලියන්න කියලා. ළමයි කියලා තිබ්බලු ජානක බෝගොල්ලගම් කියලා. මොකද ඒ සමාගම තමයි වැඩිපුරම ලංකාවේ පොල් වතු වරගෙන කරලා වික්කේ. පොල් වගාවට හානි කර කෘමියා. ඉතින් ඒ මට්ටමට පොල් විනාශ කරා. අලුතෙන් මොකද හදුවේ? අලුතෙන් මොකුත් හදලා නැහැ. එනිසා ලංකාවේ තිබිච්ච නිෂ්පාදන මාර්ග විනාශ කළා. අලුතෙන් කිසිවක් හැදුවේ නැහැ. දැන් මේ කෝටි ගාණක් ණය ගත්තම ආණ්ඩු කර්මාන්සලවත් දැම්මද? එක කර්මාන්සලවත් දාලා නැහැ. ගොවිපල පටන් ගත්තද? එක ගොවිපල පටන් අරගෙන නැහැ. විශ්වවිද්‍යාලයක් දැම්මද? එකක්වත් ගාලා නැහැ. එනිසා නිෂ්පාදනයට ඕන කරන දේවල් හැදුවේ නැහැ. හොරකම් කරන්න පුළුවන් පාරවල් හැදුවා. පාර එපා නෙවෙයි, පාර ඕන. හැබැයි පාරත් එක්ක සම්බන්ධ වෙච්ච නිෂ්පාදනයක් තියෙන්න ඕන. අපි අධිවේගී මාර්ගයෙන් කොළඹට අධිවේගයෙන් මොනවද ගේන්නේ? මාතර ඉඳලා ගාල්ල ඉඳලා මුකුත් ගේන්නේ නැහැ. අපේ ඔය වාහන තියෙන කට්ටිය අපි කලබලෙට ගමන් බිමන් යන පාවිච්චි කරගන්න. නිෂ්පාදනයට දායක වෙලා නැහැ මේක. හැමතර වරායක් හැදුවා. මොකද දායකත්ව නිෂ්පාදනයට? විසන්තර විකුණන් සිද්දුනා මේක. නිෂ්පාදන දායකත්වයක් නැහැ. හැමතරටෙන් ගෘහණෙන් මේකිරි මුට්ටියක් පැටවුවද ඔකේ නැහැ. මේකිරි මුට්ටියක් පැටවල නැහැ. හොරකම් කරන ඕන කරන නම ගහගන්න දේවල් ටිකක් කරා නිසා නිෂ්පාදනය කරේ නැහැ. නිසා අපිට දෙවන් තරබුදයක් තියෙනවා. අපි ලෝකයේ වෙනඳ පොළ අපපත් කරගත්තේ නැහැ අපේ රට. අපිට ලෝකයේ වෙනඳ පොළක් තියෙනවනේ. තමුන්වස්ල කවුරුත් දන්නවා. අපි නිෂ්පාදනය කරනවා නම් අපේ රටේ වෙනඳ පොළ පුංචි එකක්. දැන් අපි නිපදවන්නේ අපේ රටේ වෙනඳ පොළට නේ. මේක පුංචි. ලංකා ජනගහනය කෝටි 2කට කිට්ටුයි. සාමාන්‍යයෙන් දවසකට බඩු ගන්න වෙනඳ පොළට එන්නේ 130,000 35,000 විතර ලංකාවේ. ඒ නිසා විශාල වෙනඳ පොළක් අපට නැහැ. හැබැයි ලෝකයේ ලොකු වෙනඳ පොළක් තියෙනවා අපි කවුරුත් දන්නවා. ලෝක ජනගහනය දැන් කීයද? බිලියන 7ක්, කෝටි 800ක්. ලෝක ජනගහනේ කෝටි 800ක් ඉන්නවා. අපේ රටේ කෝටි 2යි ඉන්නේ.
කෝටි 698ක් ඉන්නේ අපිට පිටින්. ඒ කියන්නේ ලෝකේ කෝටි 698ක වෙළඳ පොලක් අපිට තියෙනවා. ඒ වෙළඳ පොලට මොනවද අපි යවන්නේ? කෝටි 698ක් තියෙන ලෝකේ වෙළඳ පොලට මොකද්ද අපි අපේ රටෙන් යවන්නේ? දැන් කියයි අපි යවනවා තේ යවන ඕනේ කියලා. තේ යවන කවුද හැදුවේ? සුද්ද ඉන්න කල හිටෙව්වේ. සුද්ද ඉන්න කල හිටපු තේ තමයි යවන්නේ. රබර් යවනවා කියලා කැට ටිකක් හරි. කවුද තේ රබර් හිටෙව්වේ? සුද්ද ඉන්න කල රබර් හිටෙව්වේ. අපි කුරුඳු යවනවා කවුද? ලන්දේසි කාර කුරුඳු හිටෙව්වේ. දැන් කියන්නේ කොමයින්ද මාත්‍යා මොනවද යවන්නේ කියලා? ඊට කලින් ජවර්ධ මාත්‍යා මොනවද යවන්නේ කියලා? ඒගොල්ලෝ යවපු જાතියක් මොකක්වත් නැහැ. ඒගොල්ලෝ යවනවා අපේ අම්මලා නංගිලා නම් රටපටව. නිෂ්පාදන හැදුවේ නැහැ. ඒ නිසා ලෝකේ වෙළඳ පොලක් තියෙනවා. වෙළඳ පොලේ අපේ පංගුව අත්පත් කරගත්තේ නැහැ. එම ආර්ථිකයක් අපට හැදුවේ නැහැ. ණයට කරන ආර්ථිකයක් හැදුවා. ණයට කරනවා බදු ගහනවා දඩ ගහනවා. ඊට පස්සේ අපි අමාරුවෙන් ජීවත් වෙනවා. ඉතින් අපි බැන බැන යනවා බලන්නකෝ කන්න විදියක් නැහැනේ. හාල් හාල් 100යි පොල් 100යි. නේද හාල් කිලෝ 100යි පොල් ගෙඩිය 100යි සම්බෝලේ වතු කන්න බැල්කේ බැන බැන යනවා. ඒක එහෙම සිද්ධුනේ ඇයි? කවුද ඒකට වග කියන්න ඕන කියලා අපි කල්පනා කරන්නේ. හාල් 100යි පොල් 100යි බැන බැන යනකොට මොකද තියෙන්නේ? හාල් 100 පොල් 100 කරපු කට්ටිය මෙල්ල අපිට කියනවා අපි ඇවිල්ලා අඩු කරලා දෙන්නද? ඉතින් හා කියලා දෙනවා අපු. ඔක තමයි සිද්ධුනේ හැමදාම. ඇත්ත හේතු හොයාගත්තේ නැහැ. දැන් අපිට ඕනේ මෙන්න මේ ඇත්ත හේතු හොයලා මෙරට ජනතාවට නික කියා දෙන්න ඕන. ඒක තමයි අපේ ඔබේ කාර්යභාරය පත්පත්. ඒ නිසා අපේ රටේ මේ මහා දෙවන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදේ හේතුව තමයි නිෂ්පාදන ආර්ථිකයක්, වත්කම් උපෙන් ආර්ථිකයක් අපට හැදුවේ නැහැ මෙරටේ නැහැ. ඒක තමයි ලොකුම අර්බුදය. දැනුත් කරන්නේ මොකද්ද? තිබිච්ච විකුණන ඕනේ. අනියල් අභිසිංහ මහත්තයා කිව්වනේ ගොඩක් ಜಾති පිළිබඳනේ අපිට ටයර් කම්මල කැලණී ඊට පස්සේ උරුවල වාහනේ කම්මල කම්මල් ටිකක් ගන්න. මොකද එමෙල? එලා දිනේ උඩ ඉස්සර ඔක්කොම ලංකාවට ආයි තියෙන ආණ්ඩුවට ආයි තියව දැන් ඔක්කොම විකුණලා තියෙන්නේ පුද්ගලිකන් සයිතේ සමහර වහලා තියෙන්නේ. ගොයිපොලවල් වික්ක වැහුවා. දැනුත් මේ මෛත්‍රීපාල මහත්තයා හදනව මොකද්ද? දැනුත් හදනවා ගොයිපොලවල් කීපයක් විකුණලා දාන්න බංග්ලාදේශ. ඒ නිසා අපේ රටේ සම්පත් ටික විකුණලා දාලා කීයක් කර එදා වෙලට හොයාගත්ත මිසක් රට හදන ආර්ථිකයක් මේගොල්ලෝ හැදුවේ නැහැ. ඒක පළවෙනි කාරණා. දෙවෙනි එක තමයි මොකද්ද? ලංකාවේ විශාල සම්පත් බිඳින් විශේෂතාවයක් තියෙන මේකට අපි උත්තරයක් හොයාගන්න ඕන. අපි කොච්චර හොඳ ආර්ථිකයක් හදුවත් වැඩක් නැහැ. ඒ ආර්ථික සම්පත් බෙදී යන්නේ නැත්තම්. ටික දෙනෙක් ගාව ගොඩක් තියෙනවනම් හුඟ දෙනෙකුට ගොඩක් නැත්තම් එකෙන් ඇති වැඩක් නැහැ. ඉතින් අපි කවුරුත් දන්නවා ඉලක්කම් ගත්තොත් එහෙම ලංකාවේ දැන් තියෙන මේ පොඩි ආර්ථිකේ ලංකාවේ ආර්ථිකෙන් 55% විතර ප්‍රමාණයක් දරන්නේ බස්නාහිර පළාත. ඌව පළාතට ගත්තොත් 14.10%. ඒ කියන්නේ බස්නාහිර පළාතේ ආර්ථිකයක් තියෙන රටේ ආර්ථිකයක් නෙමෙයි. අනිත් පළාත් සම්බන්ධ කරගෙන නැහැ මේ ආර්ථිකයට. ඒ නිසා අපේ රටේ සම්පත් බෙදියාම විෂමතාවය බඩ පත් වෙලා තියෙනවා. ලංකාවේ පොහොසත්ම පවුල් 10% පොහොසත්ම පවුල් 10% අපේ රටේ ආර්ථිකයෙන් 38%ක් අත්පත් කරගන්න. අපේ රටේ ආර්ථිකයෙන් දෙකෙන් පොංගුට පොඩ්ඩක් අඩු 38%ක් අත්පත් කරගන්න පොහොසත්ම පවුල් 10% දුප්පත්ම පවුල් 10% හම්බෙන්නේ 1%යි ආර්ථිකයෙන්. දුප්පත්ම කට්ටිය 1%යි හම්බෙන්නේ. ඒ නිසා පරතරය 138ක් නැත්නම් 38%ක් පරතරයක්. එහෙම කොහොමද රටක් ඉස්සරහට යන්නේ? ඒක ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. අපේ දරු විභාගයෙන් ෆේල් වෙනවා, සයිටම් වෙනවා, අධ්‍යාපනය අහෝසි වෙනවා, ඉස්පිරිතාලේ බෙහෙත් නැති වෙනවා, අපේ පන්තිට එන්න එන්න අමාරු වෙනවා. ඒක නිසා මෙන්න මේ ප්‍රශ්නට අපට උත්තරයක් තියෙන්න ඕන කම තියෙනවා. ඒ නිසා අපිට අපි තේරුම් ගත යුතු කාරණය මොකද්ද? ලංකාවේ මේ පවතින සමාජ ආර්ථික ක්‍රමය වැරදි. අපිට මීට වඩා වෙනස් ආර්ථිකයක් ඕන. නිෂ්පාදනය කළවත්ත උපෙන ආර්ථිකයක් ඕන. ණයට කන ආර්ථිකයේ වෙනුවට දඩ ගන්න බදු ගන්න ආර්ථිකයේ වෙනුවට ඒ ආර්ථික ප්‍රතිලාභ සාධාරණ බෙදියන සමාජයක් අපි හදන්න ඕන. සැලසුම් සහගත සමාජයක් අපිට ඕන. ඒක ඇස්සේ තමයි අනිත් ඔක්කොම හැදෙන්නේ. එතකොට හොරකම් අඩු වෙනවා, අපරාධ අඩු වෙනවා, වංචා දූෂණ අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔක්කොම හදන්න පුළුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කරොත්. හැමෝටම ආදායම් මාර්ගයක් තියෙනවනම්, දහඩිය මාංශයේ ප්‍රතිඵල හැමෝටම ලැබෙනවනම්, හැමෝටම අවස්ථා තියෙනවනම්, එහෙනම් මේ තියෙන අයහපත් දේවල් ගොඩක් අඩු කරගන්න පුළුවන් සමාජයක් ඇතුලේ. එහෙම සමාජයක් තමයි පියාදන ඕන කම තියෙන. නමුත් දැන් තියෙන මොකද්ද? දැන් තියෙන එකක් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන කාරණේ මොකද්ද? මේ සමාජයේ ප්‍රධාන අරමුදේ මොකද්ද? අද විශාල ඇති නැති පරතරයක් තුල අපි ජීවත් වෙනවා. ඒක සෞදුරු අපි කවුරුත් දන්න එක කියා දෙන්න ඕන. අපේ අරමුද ඔක්කොම තියෙන එකත් එක්ක නෙවෙයිද? දෙවන්ත ඇති නැති පරතරයක් තියෙනවා. තියෙන මිනිස්සු නැති මිනිස්සු විශාල වෙනස්. දැන් බලන්නකෝ. අපේ රටේ රට හදන්න, නිෂ්පාදනය කරන්න කියා කර හොයාගන්න මහන්සි වෙන්නේ කවුද? මෙරටේ විශාල ප්‍රමාණයක් මහන්සි වෙනවා ජීවිතේ කොට දා ගන්න. නේද? අපි හිතනවා මහන්සි වුණාම අපිට ජීවිතේ කොට දා ගන්න පුළුවන් කියලා. පොහොසත් වෙන මහන්සි වෙනවා. දැන් මට කියන්න කවුරු හරි කෙනෙක් ලංකාවේ මහන්සිලා පොහොසත් වෙච්ච කවුරු හරි ඉන්නවද? දැන් අපේ රටේ
කිරි කපන කට්ටිය ඉන්න. දළු නෙලන කට්ටිය ඉන්න. මේෂන් වැඩ බොඩ් වැඩ අරගෙන කරන කට්ටිය ඉන්න. කුලිය වැඩ කරන කට්ටිය ඉන්න. මහල් වල්ලන කට්ටිය ඉන්න. රාජ්‍ය සේවය කරන කට්ටිය ඉන්න. පොලිසිය හමුදාවේ සේවය කරන කට්ටිය ඉන්න. මේ ඔක්කොම වැඩ කරන කට්ටියනේ. කවුද පොසත් උනේ? ගුරු වෘත්තියෙන්ද පොසත් එක කවුරු වෙන්නේ? නැත්තම් අපි දීපන් සෞදුරගේ නාට්‍යයක් කරලා පොසත් එක කවුරු වෙන්නේ? නැහැ. නාට්‍ය පෙන්ල පොසත් උනේ නාට්‍ය සල්ලිට ගත්ත කට්ටිය පොසත් එක. නැත්තම් ගෝවිතන් කරලා කවුද පොසත් උනේ? මුළු ජීවිත කාලෙක ගෝවිතන් කරනවා පොසත් එන්නේ. දළුනෙල්ල පොසත් උනාද? කිරි කපල පොසත් උනාද? වඩුවඩ මේෂන් දරගල පොසත් උනාද? නැහැ පොසත් නැහැ. අමාරු. දැන් තමුන්ස්ලා අපි කවුද දන්නව මේ අපි ඔය ඔක්කොම ගියත් කරන කට්ටිය? අපේ තාත්තත් දැන් තාත්ත නැහැනේ. බඩු කරුණ එකෙක් මගේ තාත්තා. බඩු වැඩ කරේ. ඉතින් අපි දුප්පත් හැමදාම. දැනුත් මන් දන්නව මේ දැන් හොල බැලුවොත් සාක්කුවත ගල බැලුවොත් තේම දැනුත් සාක්කුවේ රුපියල් 500ක් නැති කට්ටිය වෙන උන්තරන් ඇති. මගෙන් ඉල්ලන්න එපා. හැබැයි 500ක් නැති කට්ටිය. හැබැයි අපිට හදිස්සියකට මේ ගමනෙද්දි සාක්කුවේ රුපියල් 500ක් නැතුණට අපි ඔක්කොම වැඩ කරන කට්ටිය ජීවිතේ ගොඩ දාගන්න මහන්සිලා වැඩ කරන කට්ටිය අවංකව. අපේ සාක්කුවේ රුපියල් 500ක් නැතුණාට මේ කිසිවක් කරන්න කට්ටියක් ඉන්නවනේ ටික දිනේ. दलू का दलू ने किरी का पन नेतने मेशन कर वडवड़ करेतने राज्य सेवा कर इसको उबन नेतने भाई एसी वेन दीप तीन उतूर तीन गुड़क कट्टी इन मन दिख तुना तेरु आप हेमता वडकरण 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 अत सतीन वड मुकुद मुखात्र उत्तीवेन बड़ती दें दें असल बेन को संबंध कट्टिका बड़ती रविकरुणा का मात्र गैप खम होना निका नहीं कोटि कोटि दास दास दहा गैप खम होना निका दें अभी इन तेन तु अरे अमर जीवत्ते ये तुम्हारा गैप खम बेला कमीशन प्रश्न कर कौम गैम होने गेला तुम कुआ मम दान एक कौत कुली गे हुए मन दान नोन तमाय गे हुए एक मिलती गत्ते कौत सली गे हुए मन दान नोन तमाय दान पुदुम नोन अन्न नोन මාත්‍ය දන්නේත් නැතුව කෝටි ගණන් කොටන ගියක් සල්ලිට අරගෙනනේ. එහෙම නුන කෙනෙක් ඔයගලට තියෙන කොච්චර ෂොක්ද නේද? ඈ. ඒගොල්ලන්ට එහෙම නුනලා ඉන්නවා. ඉතින් දැන් රවි කරුණාකට කියන්න බෑ. ගියක් ගන්න සල්ලි හම්බුනේ කොහොමද කියන නිසා එයා ගාව තියෙන සල්ලි හම්බෙච්ච කමේ කියාදෙන තේර නැති ගියක් තියෙනවා. තව සල්ලි ගොඩකුත් තියෙනවා. එහෙම තමයි ගොල්ගාට සල්ලි යන්නේ. ඉතින් ගෙවල් තියෙන යාට විතරක් නෙවෙයි බැසිල් මහත්තයා ගන්නකෝ. බෝගේ දොස්තර. බැසිල් මහත්තයා ගෙවල් දෙකක් තිබ්බානේ. එකක් ඉඩමුත් එක්ක එකක් මාතර අනික තමයි මල්වානේ ගම්පහ මල්වානේ දෙකම ආණ්ඩුව ගත්තා දැන් මාතර ගේ ඉදමයි තිබ්බා බැසිල් මහත් එක්කම මේක මගේ නෙවෙයි කියලා ඉතින් ආණ්ඩුව කෝර ඔයාගෙන වෙන අපි ගන්න කියලා ගත්තා මල්වානේ තිබුණා ගේ ඉදමයි කෝටි 25ක් විතර වටනවලු බැසිල් මහත්තයා හැදුවේ පුෂ්පා රාජපක්තමයි බලන්න ගිය කී හදන කාලේ ඔක්කොම තිබ්බා පරීක්ෂණ කරන්න ගියාට පස්සේ බැසිල් මහත්තයා කෝ මේක මගේ නන් නෙවෙයි කියලා සෙල්ලන්නේ කෝටි 25ක් ගියා ඉදමත් එක්ක ඊට පස්සේ ගෙදර නම ඒ කියන්නේ ඔපුලියපු කෙනා ඉන්නවනේ එයාගෙන් අහුව මේක ඔයගෙ යත් කොනේ මගේ නම නෙමෙයි මගේ නම ඉල්ල මන් නම දුන්නා කියලා ආණ්ඩුවත් ඇරදී වැඩක් කරා ආණ්ඩුව හොයන්නේ නැහැ කවුද මේක හැදුවේ කියලා ආණ්ඩුව කහා ඔගලෝ ඔගලා නෙමෙයි කියනවා අපිට දෙන්න ඔක්කොම ආණ්ඩුව ගත්තා දැන් බැසිල් මහත්තයාට පුළුවන්කම තියෙනවා ඉඩම් දෙකුයි ගෙවල් දෙකුයි ඇත් කරලා දාන්න අනේ මගේ නෙමෙයි කියලා එතරම් බඩු තියෙනවා දැන් අපි ඉඩම් අඟලක් අල්ලගත්තොත් අපි මොකද වෙන්නේ අපි ලොකු යුද්ධ ප්‍රකාශ කරන තුන් වෙනි ලෝකෙද පටන් ගන්න ඒකේ ගමනේ නේද ඉඩම් අගලක් අල්ලගත්තොත් ඒ අපිට ඉඩම් නැති නිසා බැසිල්ට එහෙම නෙමෙයි ගෙවල් ඉඩම් තියෙනවා ආණ්ඩුව ගත්තත් ගාණක් නැහැ මොකද එතරම් උතුරන දේවල් තියෙනවා ඇයි බැසිල් මහත්තයා මේක ඇත්තරි මල්වානේ මේක කොන අර මගේ තමයි ඉදමත් මගේ ගේත් මගේ කොන මොකද එන්නේ ඊට පස්සේ අහනවා පොලිසිය ළඟ ප්‍රශ්නේ මේ කෝටි ගාණක් වටන ඉදමයි ගේයි ගන්න සල්ලි කොහෙන්ද ඔය මොකද මිනිහා බිස්නස් කරේ නැහැ මේ රස්සාවක් කරේ නැහැ මේ දේපල අරන් ගවන්නේ නැහැ මේට හැමතිකමක් විතරයි කරේ හැමතිකම මේ පඩින් ගන්න බෑ එතකොට කියන්නේ සිද්ධ වෙනවා සල්ලි හොයාගත්තේ කොහොමද කියලා අර ගෙනපු ණය ගිහින් තියෙන එතනටනේ ඒක කියන්න බෑ ඒ නිසා මොකද කරේ ගේ මගිනේ කියලා ඇත්තට දැම්ම. එතරම් දේපල ඔයගලන්ට තියෙනවා. අපර තමයි මුකුත් නැතුව තියෙන්නේ. අර රාජපක්ෂ මහත්තයාගේ දරුවන්ට CSN නාලිකාව. තාම කියන්න බැරුන්නේ කොහමද සල්ලි දැම්මේ එකට ගියා. නාලිකාවක් තිබ්බා. රූපහානි සහ ගොන්දල් නාලිකාවක් තිබ්බා. ඒක දාගත්තේ කොහොමද කියන්නේ දෙන්නම නේද? ඒක හදේ නීතිඥවරුන්ට උසාවි ගියේ නෑනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනිත් හදයා හමුදාවෙල් නායක හමුදාවෙන් දරේ. එතකොට නායක හමුදා පඩියෙන් සහ මන්ත්‍රී පඩියෙන් පුළුවන්ද ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකාවක් දාගන්න බෑනේ. අනේ වරන් හොරකම් කරපු සල්ලිනේ. හැබැයි එතන සල්ලි තියෙනවා. ඊට පස්සේ අපි කවුරුත් දන්න ඩේසි ආච්චි. ඩේසි පොරස් මහත්මිය. එතුමේ ගවත් බඩු තියෙනවා.
අපිට නම් අඟලක් නැති වුණාට අන්න ඉඩම් තියෙන තැන. දැන් පෞද්ගලස්ලා පරීක්ෂණ කරන්න ඉඩම් තෝකයක් තියෙනවා. එතුමේ ජීවත් වුණේ ඔය මේ මේ දේවල් ගල් කිස්ස පැත්තේ ගියක් හදන් පාඩුවේ ජීවත් වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ එතුමේගේ ඉඩම් පැටවු ගහලා ඉඩම් හැදිලා හැදිලා ගොඩක් තියෙනවා. සෙල්ලම් නැහැ ගොඩක් ඉඩම් තියෙනවා. කොහොමද තියෙන්නේ? ගාලුපාර ගල් කිස්සේ තියෙනවා පර්චස් 27ක ඉඩම. ගාලුපාර ගල් කිස්ස. ගාලුපාර ගල් කිස්සෙම තව තියෙනවා පර්චස් 12ක ඉඩම. ගාලුපාර ගල් කිස්සෙම තව තියෙනවා රූට් 2යි පර්චස් 19ක ඉඩම. ගාලුපාර ගල් කිස්සෙම තව තියෙනවා රූට් 2යි පර්චස් 10ක ඉඩම. දෙල්කඳ තියෙනවා පර්චස් 12ක ඉඩම. රත්මලන් තියෙනවා පර්චස් 34ක ඉඩම. ඉඩම සෙල්ලම් නැහැ. එතකොට කොහෙන්ද මේ ඉඩම් ටික හම්බුනේ? රස්තාවක් කෙරෙත් නැති අර වයසක නෝනා පැත්තටලා හිටියේ. ඉඩම් ගොඩක් හැදිලා. ඊට පස්සේ මොකදුනේ? පරීක්ෂණ කරද්දි මොකදුනේ? අන්න අර අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ මැණික් මල්ල කතාව ආවේ ඒකට. දැන් මේ ආච්චිට මේ නෝනාට කියන්න විදිහක් නැහැ. මොකෝ කියන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සල්විලින් මේ ඉඩම් ගත්තා කියලා. දරුවන්ගේ කියලා කියන්නේ. එතකොට වෙන ප්‍රශ්නයක් නේ. දැන් දරුවෝ බේර නේද? මුණු පුරාලා බේරන්නත් ඕන. මහින්ද බේරන්නත් ඕන. සයම් මොකද කියා කිව්වා? එක්තරා දවසක මිනිස්සෙක් ඇවිල්ලා අඳුරන මිනිස්සෙක් ලා මැණික් මල්ලක් දීලා ගියාය. ප්‍රේසන් කරලා තියන්න කියලා මැණික් මල්ල ප්‍රේසන් කරලා තියාගත්තා. පස්සේ දවසක මිනිස්සු ඇවිල්ලා මැණික් මල්ල අරගෙන සල්ලි ගෝණියක් දීලා ගියා. ඒකෙන් තමයි මේ ඉඩම් ගත්තේ කියලා. ඔන්න මිනිස්සු. මැණික් මල්ලක් දීලා එනවා. අපිට අහුවෙන්නේ නැහැ නිකන් නේද? ওই ಜಾති මිනිහෙක් ඉඳිරුවත් නේද? ආ අපිට අහුවෙන්නේ නැමුනේ. අපිට අහුවෙන්නේ අපේ ගියක් කර ඉල්ල ගන්න කෙනෙක් තමයි. ඒකෙන් අපිට පේනවා දැන් මේ අපේ රටේ දේපල තියෙන්නේ කොහෙද කියලා පේන්නේ නැද්ද? වැඩ කරන මහන්සියන අපි ඔක්කොම දිනපතා වැඩ කරන කට්ටිය අපි ඔක්කොම දුප්පතුන්ල සින්දැද්දී කිසි වැඩක් නොකරන මිනිස්සු ගාව කෝටි ගණන් දේපල. උපයාගත්තු ක්‍රමයේ කියන්න බැරි තරම් දේපල කොට ගහලා තියෙනවා. තවත් තියෙනවා මේත් තියෙන අපේ කවුද? මේ රෝහිත අපි ගුණවර්ධන මහත්තයා. නේද? අපි කවුද දන්න එක්කෙනා යාළුවෝ. එයාට නඩුවක් දාලා අල්ලස් කොමිසම. මොකද හේතුව? රුපියල් කෝටි 45ක වත්කම් තියෙනවා. උපයාගත්තු ක්‍රමයේ පැහැදිලි කරන්න TypeError නැහැ. අපි කියන්නේ අන්න එක පැහැදිලි කරන්නකෝ අපිට. මොකද ඒක හොඳ ක්‍රමයක් නං අපිට පුළුවන් ඒක මේ අනුගමනය කරන්න නේද? හැබැයි කියන්නේ නැහැ ක්‍රමය. කෝටි 45ක දේපල. අපි දන්න කවුරු පටන් ගත්ත කොහොමද කියලා. අන්න සල්ලි ගියේ තැන්. මහින්දන් දල්ලුතුමගේ මහත්තයා. කෝටි 80 ගණන් විතර දේපල තියෙනවා. අන්න සල්ලි ගියපු තැන්. ඒ නිසා මේ ආණ්ඩුව වල ඇමතිකම් දරපු තනතුරු දරපු හැමිනිය ගාම කෝටි ගණන් සල්ලි කොට ගහලා තියෙනවා. අපේ රටේ මුදල් ගලා ගියේ එතෙන්ට. දැන් මේක තේරෙන්න. අපි අතේ සත පහක් නැතුව ඉඳද්දි එතන සල්ලි ගියා. ඒ නිසා මොකදලා තියෙන අපිට? අපි අසනේ පුණුත් මොකද වෙන්නේ? අපේ සෞඛ්‍ය සේවය තියෙනවා පන්ති පරතරයක් තියෙනවා. අපිට බෙහෙත් ගන්න තියෙන රජ රෝහල යන්නක පානන්ද රජ රෝහලක් තියෙනවා. තාම යන්තම් බෙහෙත් කරන දොස්තර මාත්‍රුන්ගේ හොඳකම. ගියාම ඒ රෝහලේ අපිට ඕන කරන බෙහෙත් ටික නැහැ. උපකරණ ටික නැහැ. පහසුකම් ටික නැහැ. පොලිම ලොකුයි. ශල්ල කර්මයක් කරන්න ගියොත් එහෙම අපි බඩු මුට්ටු අරන් යන්න ඕන. ඒක ලිස්ට් එකේ ඉඳලා යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට බෙහෙත්ය ගන්න පුළුවන් කමක් නැහැ. අපි යන පුද්ගලිකව ගන්න. නික කල්පනා කරලා බලන්න. අපේ දරුවෙකුට කාට හරි ටිකක් බරපතල රෝගයක් හැදුනොත් එහෙම. පපුවේ අමාරුවක් වකුගඩ ප්‍රශ්නයක් හැදුනොත් එහෙම. ශල්ල කර්මයක් කරන් දුන්න නම් ඉක්මනින් කරගන්නත් ඕන නම් අපිට සිද්ධ වෙන මොකද්ද? සල්ලි දීලා කරගන්න සිද්ධ වෙන. ලක්ෂ 15ක් 20ක් ඉල්ලනවා. 10ක් 15ක් ඉල්ලනවා. මොකද අපි කරන්නේ? ලක්ෂ 15ක් ඉල්ලුවොත් ශල්ල කර්මයට අපි ගාව සල්ලි නැහැ. දැන් මොකද අපි කරන්නේ? දුප්පත් අම්මා තාත්තා පොඩි එකා වටිනවා වයසක මිනිස්සුකුත් නැවෙනි කුංචික ජීවත් කර ගන්නවා ඊට පස්සේ මොකද ගන්න? දොස්තර මහත්තයාගෙන් සහතිකයක් ගන්නවා ග්‍රාම සේවක සහතිකයක් ගන්නවා පොඩි එකායි පින්තූරය අරගෙන ගහන බැනර් එකක් ගහලා ඒකයි කරන ත්‍රිවිල් එක දැන් යනවා සම්මාදමේ පොලක් පොලක් ගන්න යනවද නැද්ද? අපිට පොලවල හම්බ වෙන උන්තරන් හදවත් රෝගී දරුවාගේ සත්කමට පිහිටවන්න අනේ සම්මාදමේ යන දරුවාගේ ප්‍රූපේ පෙන්න දුකත් හිතෙනවා නේද? සම්මාදමේ යනවා දරුවා සනීප කරගන්න අපි හිඟමනේ යනවා සාමාන්‍ය වචන කිව්වොත් ඒ අපිට අපේ පන්තියට ලොක්කන්ට එහෙමද? ලොක්කන්ට එහෙම නැහැ. දැන් බලන්නකො පොගදස්සල මේ ගංගවතුර පොගදස්සල සෞඛ්‍ය මාත්‍ය රාජසනත් මාත්‍ය හදිසිය සනීප වුණා. සෞඛ්‍ය මාත්‍ය හදිසිය පපියම රොකද හදිසිකම මොකද කරේ? ජාතික රෝහලට ගියාද? නැහැ. හදිසිකම විශේෂ ගුවන් යානාවකින් පවුල කට්ටියත් එක්ක ගියා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට. අපි ජාතික රෝහලට පාන්දර රෝහලට ඒගොල්ලෝ කෙලින්ම සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් ඔන්න වෙනස. ඒකට ගියා. බෙහෙත් කරා සනීප වුණා ලංකාවට. දැන් මේකේ ගාස්තුව ගෙවන්න එපා. රෝහලේ බිල ගෙවන්න ඕනේ. කවුරු හරි දැක්කද ඔය පොලක් පොලක් ගන්න එනවා රයිත මහත්තයාගේ පුතා හරි නෝනා හරි බැනරයක් ගහගෙන සෞඛ්‍යමතුමාගේ බිල ගෙවගීමට අපට ආධාරයක් කරන්න කියලා. එහෙම ආවේ නැහැ. ඇයි ඒ?
එමෙන්න ඕනේ නැහැ මොකද එතුමගේ සම්පූර්ණ වියදම ආණ්ඩුව දුන්නා ජනාධිපති අරමුදලින් ලක්ෂ 100ක් ලක්ෂ 100යි අපි අසනේ පලා ගියාම ජනාධිපති අරමුදල මොකද කියන්නේ ලක්ෂ 15 නම් බිල 75000 දෙන්නද කියලා අහනවා ලක්ෂයක් දෙන්නම් කියලා කියනවා අපට ලක්ෂ 75000යි රයිතට එහෙම නෙවෙයි ලක්ෂ 100යි 100ම දුන්නා ජනාධිපති අරමුදලෙන් තින්නේ ටොප් එකට බෙහෙත් තර නිවාඩු උත්තරෙන් පෞල් කට්ටියත් එක්ක මේ ආවා අන් සෞඛ්‍යසේවේ පන්තිපතිවරයා විතරක් නෙවෙයි इतना पड़ मत कहे महिंद्रा पक्ष महत्न का मुक्ल उन्नी मुक्ल महत्व गया ऑस्ट्रेलिया मुकदून गील ऑस्ट्रेलिया हिटप होटले हिटप कामरे दुरेट जनलिंगलीटे कबल कड़ा कामरे होटल कामरे इलेट दुरे दुरेत जनलिंगलीटे वेट कबल कर सब कट्टी की कुट पैन गील कपल कड़ना गमी पास दिमकूने कपल कड़ना ये बेहतर लक्ष देशीय लक्ष देशीय मैं हत्य जनाधिपति दूंगा वो गम कुछ वाले एगोल अंटेगोल असने जनाधिपति मुद्दे अपे असने अंत बैनर के गागन हिंगम सिद्धा तीनों अपे रटे तीन पंति पड़ता पंति विन अध्यापन तम अभी धर्म गोमद अभी गोमर के गम स्कोट दागो नगर स्कोट दागो मुखर एगोल धर्म प्रश्न दमक मसिंग एगोल धर्व रट इन कटे अक्की महिंद राजपक्ष महत्यागे आंडू लोके उसावे नड़ती युम युम उसावेट की पासपोर्ट का महिंदा दुमगे महत्या महिंदा मात्र नीन दीपल संबंधे पासपोर्ट को सावे तीन उसे पासपोर्ट के लिए अमेरिका वोट उसे अमेरिका वोट मनुष्य के मुखद दूगन गण अमेरिका आवे बला पासपोर्ट उन्न तो अभी दाने दूगन अमेरिका आवे सेगुल धरने अमेरिका आवे इंग्लांत ऑस्ट्रेलिया प्रश्न तो अपे दरुता मे कट का इन मम्मी करण की धन्यवाद अपे अपे रटे अतुले मे महा असाधारण सत्य जीवत्ते इक पंत अक्कीनोदिया अपे शास्त्र से बहुत सलगा मिन्न मे क्रमे नाक अपट मुदाकने समतक त्यागण अभी क्वच्चर महानसी जीवित को महानसी लाइट जीवित को अपे महानसी प्रति लाभ अपटे नदी मुखदोण कम तीन අපි මහන්සි වුණාම අපේ මහන්සියේ ප්‍රතිලාභ අපට ලැබෙන සමාජයක් අපි හදන්න ඕන. එහෙම සමාජයක් හදන්න පුළුවන්. එහෙම සමාජයක් හදනවා නම් ඒක හදන්න පුළුවන්කම තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි කියන එක අපි තාමත් හොඳින් කියන ඕන මොකද? වෙන කාටවත් වැඩේ කරන්න බෑ. ඒකම කරනවා අපි. ඇයි අපි පිරිසක් නිසා. අපිට ඕන සමාජයක් මොකද්ද? නිෂ්පාදනය කරලා වත්කම් උපන සමාජයක් හදන්න ඕන. සෑමට සාධාරණ ලෙස වත්කම් බෙදින සමාජයක් අපි හදන්න ඕන. एवं मन पेदमा वंचाव दूषण समाज कभी हदनों वंचाव दूषण समाज कभी हदनों होरकम समाज कदनों का अपेरटे राज्यपाल होरकमें तुरांकरण होरकम राज्यपाल कदनों अपिकेनो बैन एक पूर्वांग एकमेक देशपालन व्यापार एकतमी उपेत्पक्ष मगत्पक्ष जनता विमुक्ति अभी मेन मे वन सक्रा कवृत्ति एम मे आप गमन मगे तव दी अग्न अब तव हेत्व तव सी अक्न पुला मुखत्म मेक अपे पुद्दील प्रश्न अग्नवे तपिदा महिंद मात्र प्रश्न एक्तीनों बले गुख प्रश्न इकम हुरकला पुर्दून हुरकम नू जीवत्ते ना दम नलिए अने कट हुरक दम अनेकतम कलींकर होर्रकंगल नीटिपस्ंग नैनो यो बेरगण बेरगन पुल बलेगत्तर स याट बलेगण कलींकर होर्रकंग वागण्ण अलुते होर्रकंकर मेन हौलांडूट मैत्रीपाल सिरसन मत रईन मत हौलांडूट एक बले दिखट गिणियाण अये गत् बलेट आस एक अंदोन धन थोरकंकरण इसोन एक बले एगोल बले तक अपट हेम तदी मत मत अपटत् अपटत् बल तीन सली हम करना तन तुगना देवल बुड़गा मेचर महंसू उ मे वेद मेचर कैगा उन्ना धन सौद्र मट अपट हेमें धन कहीं तक
දනුත් අපි නිකන් ආණ්ඩුවට කිව්වොත් එහෙම අමාරුවෙන් නේද දුවන්නේ ආණ්ඩුවට අමාරු නේද අපිත් එන්නද ගියොත් මොකද වෙන්නේ අත් දෙක මුස්සල ගියා ඉන්න සමුද්‍රය කියලා කියන්නේ නේද අපි മന്ത്രി 6 දෙනෙක් ඉන්නවා 6 දෙනාට ඕන නම් එමෙතකන් 18ක් විතර ගන්න පුළුවන් ඊට පස්සේ අපිට මේ ඔක්කොටම තානාපතිකම් ගොඩක් ගන්න පුළුවන් නේද නේද එතන නලින් සමුද්‍රය හැමති කෙනෙක් කරලා අපිට ඕන නේද අපි මේ කට්ටිය තානාපති කරලා ඇත්ත තරම් දේවල් ගන්න පුළුවන් හැබැයි අපිට ඒක එපා එහෙම දේශපාලනක්මයි අපි කරන්නේ අපිට තියෙන මොකද්ද අපට මෙහෙම දේශපාලන කරගන්න අමාරු නෑ හැබැයි ප්‍රශ්න තියෙන කාටද ජනතාවට ප්‍රශ්න තියෙන අපි මෙතෙක් කල ජීවත් වුණා ඔගේ ජීවත් වෙන්න පුළුවන් මේ මෙතෙක් කල අපි දේශපාලන කරගන්න පුළුවන් නමුත් හදිස්සි අපට නෙමෙයි හදිස්සි තියෙන රටට හදිස්සි තියෙන ජනතාවට ඒ නිසා දැන් අපි ඉක්මනින්ම මේ සමාජ වෙනස් කිරීම සඳහා බලවේග පෙළගස් ගන්න ඕනකම තියෙනවා අපේ ප්‍රශ්නයක් නෙමෙයි මේක ජනතාව විමුක්තිමත් තදියමක් නෙමෙයි මේ තියෙන්නේ තදියම තියෙන ඕනේ අපට නෙවෙයි ජනතාවට නේ අත්වලන් දැන් ජීවත් වෙන බරුන් ජනතාවට ඒගොල්ලෝනේ අඬන අයන්නේ පොල් සීජයි හාල් සීජයි ජීවත් වෙන්න බෑ පෙන්ෂන් එක කපනවා අරක නෑ මේක නෑ දැන් මේ දවස්වල ගත්තම ටිකට මෙහෙම නේද ගෑස් මිල ආයි වැඩි වෙලා ගෑස් රුපියල් 110න් වැඩි වුණාම බත් පැකට් එක කෙලින්ම නේද රුපියල් 20න් ඉදිරිය වැඩි වෙනවා ගෑස් වැඩි වෙන්නේ 120න් බත් පැකට් රුපියල් 20න් ඒක ගත්තම ගෑස් තින් ගෑස් එකෙන් හදන බත් පැකට් 6යි වගේ නිකන් නේද ගෑස් 110න් වැඩි වුණාට පස්සේ එහෙමනේ ඉතින් ඔහොම තමයි තත්ත්වය තියෙන්නේ ඒ නිසා කාටවත් අමාරු ඒ නිසා අමාරුවෙන් ඉන්න කට්ටිය තමයි සමාජ වෙනස්කම් උත්සාහ කරන උනගම තියෙන්නේ. ඉතින් ඒ වැඩේ අපි කරන්න ඕන. කරන්න පුළුවන් ද බැරිද කරන්න පුළුවන්. සා අපි කල්නුත් කිව්ව මොකද්ද? මේක නිකන් වේදිකාවල කයිවරුලින් කරන්න බෑ. අපිට දුන්නොත් අපි කරන්න කියලා කරන්න බෑ. වසර 70ක් මේ පක්ෂ දෙක ඔප්පු කළා කියන ඒගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ කියලා. මෙන්නත් අත්තර බලන දෙයක් නෑ ඒගොල්ලෝ පිළිබඳ. දැන් එන්න අපි රට වෙනස් මඟ ගියන් දුව. සා අපි ආරමුණ මොකද්ද? අපි නිෂ්පාදන ආර්ථිකයක් හතරටක් හදන්න ඕන. ඒක හදන්න පුළුවන් අපිට. සඳවිච්ච මානව සම්පත අපිට තියෙනවා. ස්වභාවික සම්පත් අපිට තියෙනවා ඒ නිසා අපිට ඒ ආර්ථිකය හදන්න පුළුවන් ලෝකේ වෙළඳ පොළවෙන්නේ නිපදවන්න පුළුවන් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් දැනුම තියෙන අය ගොඩක් ඉන්නවා දැන් මෙතන වෙල්ල ගියත් දැනුම තියෙන අයනේ නේද අපිට සුපති දැනුම තියෙන අයනේ දැනුම තියෙන අය ඉන්නෝ ඒගොල්ලොත් එකතු කරාම නට හදන්න පුළුවන් මෙරටේ ජනතාවගේ සම්පත් සමසේ බෙදාහරණ ක්‍රමයක් අපි හදන්න ඕන එක හදන්න පුළුවන් වංචා දූෂණ නවත්තන්න පුළුවන් ඒකට අපි කවුරුත් එකතු වෙලා අලුත් සමාජයක් හදන්න පුළුවන් විදිහේ ජනතා බලයක් නිර්මාණය කරන්න අන්නේ ජනතා බල නිර්මාණය කිරීමේ කාර්යය තමයි අපි ඉස්සරහ තියෙන ඔබ ඉස්සරහ පෙරලා තියෙන්නේ. ඒක අපිට කරන්න පුළුවන් බැරිද කරන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ අපි තාම බලයට ආවේ නැහැ තමයි. සමහර වහන්සේ දැන් අවුරුදු 50ක් දේශපාලන කරලා මොකද උනේ කියලා? ඇත්ත. අපි දේශපාලන කරා බලයට ආවේ නැහැ තමයි. මොකද හේතුව තමයි අපි අපිට තිබුණේ ලාභයට බලයට යන ක්‍රමයක් නෙමෙයි. කොහොම හරි බලයට එන්න ඕන නම් අපි දැන් බලයට වෙලා ගොඩක් කල් එහෙමම නම් මිනිසුන්ට අපි එපාවලක් ගොඩක් කල්. අපිට ඕනකම තියෙන්නේ මේ නෙවෙයි අපිට ඕනකම තියෙන්නේ ජනතාවගේ කැමැත්තෙන් සමාජයේ වෙනස් කිරීම සඳහා අපි බලයට එන්න ඕන. ඒකට අපි ජනතාව එකතු කරගන්න ඕන. ජනතාවගේ බහුතරය කැමැත්ත ගන්න ඕන. ඒ වෙනින් අපි මහන්සි වෙන්නේ. හැබැයි අපි දන්නවා අපිට ඒක කරන්න පුළුවන් කියලා. ඇයි? අපි පහුගිය කාලේ බොහෝ ජයග්‍රහණ අරගෙන තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න. ගොඩක් ජයග්‍රහණ ගත්තා. අපේ පක්ෂය ඔබ දන්නවා දෙපාරක් විනාශ කරා අපේ රටේ හතුරු. 1971 විනාශ කරා රෝහණ විජේසෝදල්ල නැවත 77 දී 77 දී මේක අපව ගොඩ ගත්තා. ඒ පක්ෂ නැවත 1989 දී බිමට සමතලා කරා මැච් එක ඉවරයි කියලා කිව්වා. කවුත් හිතුවේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ගොඩ ගන්නවා කියලා. හැබැයි 1994 න් අපටන් අරගෙන සතුරා විනාශ කරපු පක්ෂය අද ලංකාවේ තියෙන ප්‍රධානම දේශපාලන පක්ෂය ලෙස ගොඩනගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ පක්ෂය හදන්න අපිට පුළුවන් වුණා නම් මේ රට හදන එක අපිට අමාරුවක් නෙවෙයි රට හදන්න අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි හැදුවේ නිකම් පක්ෂයක් නෙවෙයි. මොකද්ද? අපේ සමාජ තුළ දැන් විනාශමින් යන ගුණාංග සහිත මිනිසුන්ගේ පක්ෂයක් අපි හදලා තියෙනවා සෙල්ලම. අද අපි කතා කරන වංචා දූෂණ හොරකම් දේශපාලඥය කියන්නේ හොරෙක් කියලා තමයි තියෙන්නේ. හැබැයි දේශපාලඥය හොරෙක් වංචාකාරයෙක් කියලා හංගඩු ගන්න සමාජයක් ඇතුළත හොරකම් නොකරන ගරු කරන්න පුළුවන් දේශපාලඥයෝ හදපු දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ. කොන්නසකවුරු දන්නව අපේ පක්ෂ කවුරුවක් අත් දේශපාලන කළ හත පහක් හම්බ කළා නැහැ. සත පහක් අපි හම්බ කළා නැහැ. අපි මහජන මුදල් සත පහක් හොරකම් කළා නේ. අපි මහජන මුදල් හොරකම් කරේ නෑ විතරක් නෙවෙයි. වංචා කරේ නෑ විතරක් නෙවෙයි. තමන්ට ලැබෙන වැටුප මන්ත්‍රීවරයෙක් ලෙසම ලැබෙන වැටුප දීමනාව පෞද්ගලික පරිහරණය නොකර ඒක පරිත්‍යාග කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් හදන්න අපි සමත් වෙනවා. අපි මන්ත්‍රීකම් ගත්ත උදාසිත මේ දක්වාම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීව කවුරක්වත් පක්ෂේ ඉන්න කට්ටිය පක්ෂේ ඉන්න තාක්කල් තමන්ගේ වැටුප තමන් ගන්න නෑ ගත්තේ නෑ. සර් නලින් සහෝදරයා අපි කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී තමන්ගේ වැටුප තමන් ගන්නෑ. එයා අතටවත් ගන්නෑ. කෙලින්ම පක්ෂ මුලස්ථානට එනවා චෙක් එක. එයා දන්නෙත් නෑ ගන්න කීයද කියලා. පළාත් සභා මන්ත්‍රීවරු වැටුප ගත්තේ නෑ. දැන් අපි නන්දන සහෝදරයා පළාත් සභාවේ ඉන්නේ. තමන්ගේ වැටුප තමන් අතට ගන්නෑ.
පලස්පාලනාතුල කට එහෙමයි අමාරුවෙන් ජීවත් වෙනවා තමයි ඒක ඇත්ත හැබැයි අපි කල්පනා කරා මේ වැටු අපට අයිති නැහැ ඒක ජනතාවට අයිති නිසා ඒක අරගෙන ජනතාවට යමක් කරන්න ඕනේ ඉතින් අපි අරමුදල කැදුවා ඒ අරමුදල ප්‍රවේශමෙන් තියාගෙන අපි විපතක් වුණාම ජනතාවට දෝ කරනවා දැන් පහුගිය ජුනි මාසවල ගම් වතුරාම මොකෙන්ද උදව් කරේ අපි තීන්දුවක් ගත්තා මන්ත්‍රී අරමුදලෙන් පිටවමු කියලා එහෙම තීන්දුව ගත්තොත් එකම දේශපාලන පක්ෂය අපි ගම් වතුර වෙලාවේ හැමෝම ඇඟිලා ඉඳද්දි ආණ්ඩුවක් තිබුණ නැති වෙලාවක අපි තමයි ගිහිල්ලා නලින් සහෝදරයා දොස්තරකමත් කරා නාට්‍යම් වෙලද කරා එක දිගට නේද බෙහෙත් දෙන්න ගියේ බෙහෙත් පෙට්ටිය කරා තියන් උගල දකින්නේ නැතුව උන්ට එහෙම එහෙම සංස්කෘතියක් හැදුව අපේ පක්ෂේ ඒක අපි කියන්නේ මේ රට විනාශ කරනවා නම් විනාශ කරන්න ඕන කරන ඒ දේශපාලන සංස්කෘතිය තියෙන අපේ පක්ෂේ ඒක අපට උරුම කරේ රෝහණ විජේ සහෝදරයා මේ පක්ෂේ නිර්මාතෘවරයා අපට උරුම කරේ මේ පක්ෂයෙන් දීපුඩු දහස් ගණන් අපේ සහෝදරවරු තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පවා මේ වෙනුවෙන් පූජා කරන්න පුළුවන් කියලා භාවිතයෙන් ඔප්පු කරපු සහෝදර රසක් හිට උපක්ෂයක් අපේ පක්ෂේ නිසා අපි දන්නවා අපිට මේක කරන්න පුළුවන්කම තියෙනවා නිසා අපි ඒ පරිත්‍යාගයේ ආදර්ශය අපි දීලා තියෙනවා කැපකිරීමේ ආදර්ශය අපි දීලා තියෙනවා මන්ත්‍රීවරයා හොරෙක් නෙවෙයි වැටුපුවත් ගන්න නැති ලෙස පරිත්‍යාග කරන්න පුළුවන් කෙනෙක් කියලා අපි ඔප්පු කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි රටේ විපතක් වුණාම මුලින්ම පිහිට වෙන්නේ අපි කියලා ඔප්පු කරලා තියෙනවා දැන් කවුරක්වත් නැහැ රටේ කාට ප්‍රශ්නයක් වතුනොත් කවුද ඉන්නේ කොතන ප්‍රශ්නයක් මතුනත් ඒ ප්‍රශ්නේදී ජනතාවත් එක්ක ඉන්නේ ඔය කවුරුවක්වත් නෙවෙයි මහින්දත් නෑ මෛත්‍රීත් නෑ රණලුත් නෑ ජනතාවත් එක්ක ඉන්නේ ජනතා විමුක්ති පෙරම අද බලන්න ලංකාවේ ගොවි ජනතාවගේ අරගල ගොඩක් තියෙනවා ගොවියන්ගේ ප්‍රශ්න ගොඩයිනේ නේද වී ගොවියා කිරි ගොවියා ගම්මිරිස් ගොවියා බුලත් ගොවියා අර ගොවියා මේ ගොවියා ඔක්කොටම ප්‍රශ්න ඒ ප්‍රශ්න වලදී කවුද සටන් කරන්න ගොවියොත් එක්ක ප්‍රශ්නේ මොන ගොවියෙක් වුණත් ගොවියා ඉන්නේ කොතන වුණත් ගොවිසක්නක් ලංකාවේ තිබ්බොත් ඒ වුණ ගොවිසක්නක අප ඔබ අප දකින මූණක් තියෙනවා ඒ මූණ කාගේද අපේ නාම කරුණා සහෝදරගේ මූණ ඒ අපේ පක්ෂේ නායකයෙක් ඔහු තමයි ගොවිසක්නක් වල පෙරමුණේ ඉන්නේ නාම කරුණා සහෝදරයා ඒවට කාටවත් කිට් වෙන්න බෑ මහින්දලට යන්න බෑ ඒව ගාවට රයිලට මහින්දලට බෑ ඒව ගාවට යන්න ගොවිය සතන් කරනවා නම් ඒ සටනේ නායකත්වයේ ජනතා විමුක්තිය දැන් අපි කවුරුත් දන්නවා සයිතම් වහන්නක සටනක් තියෙනවා විවිධ බලවේගයේ සටන ඉන්නවා හැබැයි ඒ සටනට අලුජ්ජවයක් දීලා සටන අවුස්සලා ජයග්‍රහණ දක්වා ගෙනියන මට්ටමට ගන්න පුළුවන් උනේ ජනතා විමුක්ති පෙරමුණේට තමන්ගේ දායකත්වයේ දීපු ඒ සටනේ අපි ලොකු කාර්ය බාරක් ඉදිරි කරමින් ඉන්නවා ඒ සටනේ එතනත් අපි ඉන්නේ ඊට අමතරව ගත්තොත් එහෙම වැඩ කරන ජනතාවගේ සටනක් ආවොත් ඒ සටනේත් අපි ඉන්නේ ප්‍රාදේශීය සටනක් ගන්නකො දැන් එතන අර බණ්ඩාරවල උමාවයට බණ්ඩාර නගර ගිලා බහින් උමාවය විශාල විනාශයක් තියෙනවා ඒ විනාශයට හැරි සටනේ කවුද ඉන්නේ එතන එතන සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව ශ්‍රී ලංකා UNP JVP ભેදකින් තොරව ඒ සටනේ පෙරමුණ ඉන්නේ අපේ පක්ෂයේ සමන්ත විද්‍යාරත් සහෝදරයා මේ මාසේ 11 වෙනිදා තමයි ලොකු උද්ඝෝෂණයක් දාන්නේ ඒ සටනේ අපි ඌ වෙලා සීඩම් විකුණනකොට ඒ සටනේ පෙරමුණ ඉන්නේ ඒ සමන්ත විද්‍යාරත් සහෝදරයා සල් ලංකාවේ කොයි දිග් භාගයේ ජනතාවගේ සටනක් සිද්ධුනොත් එහෙම ඒ ඕන සටනකදී අපේ පක්ෂ සහෝදරු ඉන්නේ කලාකරුව සම්බන්ධ සටනක් ආවොත් නේද ජෝන් සිල්වා වහන්න යනවා එක දෙන්නේ ප්‍රශ්නයක් ආවා එතන ගත්තමත් අපි කලාකරුව කවුරුත් එකතුලා ඒසකට අපි ජනතා විමුක්ති මැදිහත් වුණා. ඇයි? ඒක අපේ වගකීම නිසා. නිසා අද අපේ රටේ ප්‍රශ්නයක් නිර්මාණය වුණොත් කොතන හරි ඒ හැමෝටම පළමු මතකෙට නැගින්නේ වෙන කවුරුත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. කවුරුත් කියන්නේ මොකද? JVP ට කියලා බලමු. ඔතන තෙන්නේ. අවුරු සෞදරට කියලා බලමුද පාර්ලිමේන්තු කතා කරන්න ඔතන තෙන්නේ. නලින් සෞදරට කියලා බලමුද පාර්ලිමේන්තු කතා කරන්න ඔතන තෙන්නේ. වංචාවක් නම් හඳුන්ට කියමුද කෝප් එකේ කතා කරන්න කියලා එතෙන් තෙන්නේ. ඇයි? ඒ මට්ටමට අද ජනතාවට කිට්ට වෙන්න ජනතා විමුක්තිය සමත් වෙලා තියෙනවා. ඒක අපි කියන්නේ මේක අපිට කරන්න පුළුවන්. අපි ඒක උපයාගත්තේ නිකන් නෙවෙයි මහා වේසක් දැල්ලා කවුරුත් දන්නවා. සුනාමි ආපු වෙලාවේ කවුරුත් දන්නවා අපි කොච්චර මහන්සි වුණාද කියලා සුනාමියෙන් වෙච්ච විපතට පිහිට වෙන්නේ. කරන්න බැරි දේවල් අපි ඔප්පු කරලා පෙන්නු. මේ අපි කියන්නේ පම්පෝරි ගන්නව නෙවෙයි මේ පරණ වුණාම සමහරව අමතක වෙනවා. අපිට අමතක වෙනවා මේ සම කියන්නේ. සුනාමි ආපු වෙලාව කවුරුත් දන්නවා අපේ මේ මූර්තවර දුම්රිය මාර්ගය රත්මලානේ සිට මාතර දක්වා ගලවලා ගියා. මුකුත් තිබුණේ නැහැ. පාලම්බෝකු ගැලවිලා අර පැරලෙදි රේල් පාරක් තිබුණේ නැහැ. කෝච්චියත් එක්ක රේල් පාර ගහගෙන ගියා. හදාගන්න බැරුව හිටියා. මොකද කරේ? ආණ්ඩුවට හදාගන්න බැරුව ඉන්නකොට ඇමරිකාවට කොන්ත්‍රාත් දෙන කතා කරනකොට අන්න අපේ දුම්රිය උස සමිතියේ නායකයා මානවර සහෝදරයා ගිහිල්ලා ඇමති හම්බලා කිව්වා අපට දෙන්න අවස්ථාව අපි හදා දෙන්න ශ්‍රමදානෙන් කියලා. ඇමති එක අපිට බාර දුන්නා. මොකද කරේ? ශ්‍රමදාන දැම්මා. සතුටව එකතු කරගත්තා. සේවකයෙකුතුණා පාර හදන පටන් ගත්තා
රත්මලන් පටන් ගත්ත හදාගෙන තනගේ අමාත්‍යට දවස් 57කින් දවස් 57කින් මුදුබදුමුරි මාර්ගය සම්පූර්ණ හැදුවා ඕටි බට අරගෙන මුදුබදුල කුසෙච්චා අපි එහෙම කරු පක්ෂය හැබැයි ඒ දුම්රි මාර්ගය පිලිසකර කරන්න ඉන්දියාවේ රයිට් සමාගමට කොන්ත්‍රාත් දුන්න පහුගේ කාලේ අරන් විනාශයේ දුම්රි මාර්ගය හදන්න පුළුවන්කම පුළුවන් කියලා ඔප්පු කළා තියෙද්දි දුම්රි දෙපාර්තමේන්තුවේ සේවකයෝ ඒ දුම්රි මාර්ගයම පිලිසකර කරන්න ඉන්දියාවට කොන්ත්‍රාත් දීපු රටක් මේ අපි ජීවත් වෙන. ඒකයි මේ වෙනස. ඉතින් අපි ඒක හදුවා. ගාල්ලේ බස් නැවතුම්පොළ කැඩුණු සුනාමියට ගාල්ලේ බස් නැවතුම්පොළ ලක්ෂ 12කින් හදා දුන්නේ අපි දැන් තියෙන කෙනේ කලින් තිබිච්ච. ඒ වගේ අපි ගොඩක් ජාති කරලා මිනිසුන්ට ආදර්ශයක් දුන්නා අඩු අඩු වියදමකින් දේවල් කරන්න පුළුවන්, ස්වේච්ඡාෙන් වැඩ කරන්න පුළුවන්, රට හදන්න මැදිහත් වෙන්න පුළුවන්, කැප කරන්න පුළුවන් මිනිස්සු ඉන්න කියලා පෙන්වනවා. මේ හොරකම් කරන රටේ ආත්මార్థකමින් පිරිච්ච රටේ ආත්මార్థකමින් තොරව හොරකම් නොකර මුදල් ඉතිරි කරලා බොහෝ දේවල් ස්වේච්ඡාෙන් කරන්න පුළුවන් විශාල ජන කණ්ඩායමක් ඉන්නවා කියන එක අපි ඔප්පු කළා තියෙන නිසා සහෝදරනි දැන් අපට තියෙන්නේ අන්නේ ජයග්‍රහණ තරඟ ස්ටාර්ට් යන. ඉතින් අපි හිතනවා ඒකට දවස් තවක් ඇවිත් තියෙනවා. දැන් අපිට තියෙන රට වෙනස් කරන්න. මේ වසර 70ක ධනපති දේශපාලන මිනිස්සු හති වැටලා ඉන්නේ. දේශපාලන තීත්ත වෙලා තියෙන්නේ. කාට කරුණු කැපලා තියෙන්නේ. සපි කවුරුද දන්නා 2020 මහමැතිවරණයක් කෙනා. 2020 මහමැතිවරණ එනකොට ඒ මහමැතිවරණයේදී මෙරට වෙනස් කිරීම සඳහා වෙච්ච යෝධ පියවරක් කියන අපි ලෑස්ති වෙන්න ඕන. ඒ සඳහා අපි ජනතා බලගේ ඒකරාශි කරන් දුන්නු. මේ දිරිය සමිතිය හදන්නේ, සමුළු හදන්නේ, මේ නායක මණ්ඩල පත් කරගන්න මොකක් සඳහාද? අපි අපේ රට වෙනස් කරන සමත් දෙවෙන්ත ජනතා බලයක් අපේ රටේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණයෝ, කාන්තාවෝ, ශිෂ්‍යෝ මේ ඔක්කොම එකතු කරගෙන අපේ කලාකරුවෝ, අපේ වෘත්තිවේදීන්, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ එකතු කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු, අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා, ආගමික නායකයෝ රට හදන්න කැමති, එවුනේ මේ වෙහෙසෙන්න කැමති, අවංක ඕනකම තියෙන හැමදෙනාම එකතු වතු දෙවෙන්ත ජනතා බලයක් අපි හදන්න ඕනක අපි හදමින් යන්නේ, අපි සහති කරනවා, අපි අනිවාර්යයෙන්ම මේ ජනතා බලය නිර්මාණය කරලා 2020 වෙනකොට රට වෙනස් කිරීමේ තීන්දුව ගන්න පුළුවන් බලයක් නිර්මාණය කරනවා. එහෙම වෙනකොට අපට ඔන්න ඇවිත් තියෙනවා ඊට මෙහා තැනක්. මොකද්ද? පළාත් පාර්ලිමේන්තුවේ ඉස්ස පුංචි වෙලාවක් ගියත් උඩක් පෙළ ගන්න විනාඩි 5 මිනිත් පළාත් පාර්ලිමේන්තුවේ ගැනත් යමක් කියන්න. මොකද පළාත් පාර්ලිමේන්තුවේ ආවම දැන් කට්ටිය පොඩ්ඩක් අවුල්ලා ඉන්නේ. චන්ද ඕන කියලා කෑ ගැහුවට ඇත්තම චන්ද දෙනකොට පොඩ්ඩක් දැන් ප්‍රශ්න ඇති වෙලා දැන් රට වටේ කෑ ගහනවා. කවුද? රාජපක්ෂ මහත්තයා කන්නේ. ආ ජනතා විමුක්තිනු බලනකොට ජනතා විමුක්තිනු චන්ද දාන චන්ද කල් දාන්න උදව් කරා. අපි චන්ද ගන්න උත්සාහ කරන කෙනෙක් චන්ද කල් දැම්මා. JVP එක ආණ්ඩුවත් එක්ක චන්ද දුන්නා කියලා කතා ටිකක් කියන් යනවනේ. මොකද්ද මේ උනේ කියලා මං කියන්න. දැන් තමුන්වස කවුද දන්නව අපේට පළාත් පාලන නැතිවරණය කල් ගිලන තිබුණේ 2015 තියන උනකම දින මේක. දෙස් පහල තියන්න බැරුණා. ඇයි තියන්න බැරුණේ? ජනාධිපතිවරණයක් ආව, මහමැතිවරණයක් ආව, ඒක අස්සේ මේක තියන්න බෑ. අපි කාටවත් තේරෙන්නේ කමක් නැහැ කිලි. 2016 මේක තියන්න ඕන නේද? 16 තිබ්බේ නැත්තේ. හේතු දෙකක් නිසා. මොකක්ද? එකක් තමයි ආණ්ඩුව ඡන්ද වලට බයයි, කැමති නැහැ. ඉතින් මොකක් කර හේතුවක් පෙන්නල මේක කල් දා ගන්න ඕන. හේතුවක් තිබ්බ. මොකක්ද හේතුව? ඔය පළාත් පාර්ලිමේන්තුවේ තිබිච්ච පරණ මනාප ක්‍රම වෙනස් කරලා මහින්ද මහත්තයා කාලේ බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා අලුත් ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ චන්ද්‍රකමේ සම්පූර්ණ වැරදි එකක්. පක්ෂ දෙකක් ඉතුරු කරලා ඉතුරු පක්ෂ ඔක්කොම දේශපාලනේ අයින් කරන එක. අපි නෙවෙයි කියන්නේ මැතිවරණ කොමිසම සස්තුමා පවා කිව්වා මේක හොඳ නැහැ මේකෙන් පක්ෂ දෙක හැදෙන්නේ කියලා. අඩුපාඩු ගොඩක් තිබ්බා ඒකේ. ඒකට අනුව ඒගොල්ලෝ බැසිල්ලාගේ කාලේ මොකද කරේ? කොට්ටාස කොට්ටාසෙන් කරා සීමා නිර්ණයක් කළා. මොකද ඒ කොට්ටාස පදනම් කරකනේ. ඒ කොට්ටාසෙන් කරගත්තේ තම තමන්ට ඕන තාලට ඒ අඩුපාඩු ගොඩක් තිබ්බයින් සම්මුදුනේ. රටේල කරු දෙයක් ආවම නැවත මේ කොට්ටාස සීමා නිර්ණය කියන සඳහාච්ච සීමා නිර්ණ කොමිසමක් දාලා කොට්ටාස නැවත හදන්න සිද්ධුනා කාලයක් එකකට ගත වුණා. ඊට පස්සේ මේ පනතේ අඩුපාඩුකම් ගොඩයි මේකට ඡන්ද තියන්න බෑ. අපි මොකද කරේ? අපි කෑගු ආණ්ඩුවට ඡන්ද කල් දාන්න එපා ඡන්ද තියන්න. මේ අඩුපාඩුකම් සහිත නීතියෙන් ඡන්ද තියන්න බෑ. එනිසා යනුවට මේ ඡන්දෙටවත් පරණ ක්‍රමයට තියමු පස්සේ අඩුපාඩු හොදාගමු කියලා. හැබැයි ඕකට කවුරුත් කැමති වුණේ නෑ. ඔකට මෛත්‍රීපාල මත තදින් විරුද්ධ වුණා. එතුම බය හිතේ මොකද පරණ ඡන්ද ක්‍රමය આવොත් එතුමට අවාසිය කියලා. බෑම කියලා කිව්වා. මනාපකමේ හොඳ නැහැම කියලා කිව්වා. මයින්ද මහත්තයත් කිව්වා මනාපකමේ හොඳ නැහැ කියලා. ඊට පස්සේ අපි කොහෙන් රයිට් මොකද කරන්නේ? දැන් මේ කල් යනවා යනවා කෙලවරක් නැහැ නේ. පොගු කල් අපි කොහොම ආණ්ඩුවට මොකද්ද? පරණ ක්‍රමයට ආපහු යන්න බැරි නම්. දැන් මේ තියෙන බැසිල් හදපු ක්‍රමය හොඳත් නැත්තම් අපි හොඳ ක්‍රමයක් හදමුකෝ. යෝජනාවේ හොඳ ක්‍රමයක් තියෙනවා. මහචන්දට සමානුපාතික ක්‍රමයේ පදනම් කරගනිමින් කොට්ටාස සහ සමානුපාතික මන්ත්‍රීව තෝරන. දැන් මේ ක්‍රමයේ කියadien බෑ මෙතන ගොඩක් වෙලා යනවා. හොඳ ක්‍රමයක් තියෙනවා.
ඒකම පදනම සමානුපාතිකයි ඒ කියන්නේ කිසියම් පක්ෂයක් විසින් ඡන්ද ගත්තොත් 100 ගාණක් ඒ ඡන්ද 100 ගාණට අනුව මන්ත්‍රිකම් හම්බ වෙනවා ඒ මන්ත්‍රිකම් එක්ක කොට්ටාස වලින් නැත්තම් සමානුපාතිකව හම්බ වෙනවා ප්‍රශ්නයක් ඒක හදමු කියවට පස්සේ ආ කවුරුත් කැමති වෙලා අන්න පහුගිය අගෝස්තු මාසේ පළාත් පාලන ප්‍රන්ත සංශෝධනය කරලා අර අලුත් අලුත්ම අලුත්කම එකනේ මේක ගෙනා දැන් පරණ අරුබුදේ නැන් කොට්ටාස සීමා රේණ කරලත් ඉවරයි ඒ ප්‍රශ්නෙත් ඉවරයි පණති අඩුපාඩුත් හදලා ඉවර කරා කාන්තා නියෝජනයත් මේකට දැම්මා සිරිසුපක් කාන්තාව ඒකත් දැම්මා හැබැයි ඕකට මොකද උනේ ඔය වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම මේකට ඡන්ද දෙමින් වැල කී සිටියා විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ පක්ෂය දුන්නේත් නැහැ වැල කී සිටියා අයියේ පොඩි අවුලක් ආවේ ගොල්ලන්ට ඔය අලුත් ඡන්දකම හදනකොට ඒකට වගන්තියක් ආවා මොකද්ද ක්ෂේත්‍ර නිලධාරීන්ට ඒ කියන්නේ සමුර්ධි නිලධාරීවයි කට්ටිය ඉන්නෝනේ ගමේ බඩු බෙදෙන කට්ටිය ඒගොල්ලන්ට වසරක් ඇතුළත තමන්ගේ කලාපේ වැඩ කරලා තියෙනවා නම් ඡන්ද ඉල්ලන්න බෑ කියලා එකක් දෙනවා. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ සමුර්ධි බලකාය හදලා ට්‍රේන් කරලම තිබ්බේ ඡන්දයක්ම ඡන්දර දැම්ම බඩු බෙදුව දිනා. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. ඕක වෙනස් කරා. උන පළවෙනි පරාජය මහින්ද රාජපක්ෂ මහත්තයා විඳි මොකද්ද? ඒගොල්ලෝ ට්‍රේන් කරගත්තු සමුර්ධි ධාරින්න ඡන්දර දාන්න බැරි වෙලා. නිසා මේකට නොදී හිටියා. හයියෙන් කියන්නත් බෑනේ. නොදී ඉඳලා ඒ කට්ටිය යව නඩුවක් දාන්න කියලා ඡන්දටි විරුද්ධෝ දැන් නඩුවක් දෙන්නම කොහෙන්නේ ඡන්ද කල්ලන්නේ එතකොට දැන් මේ ඡන්ද පණත්තට විරුද්ධව නඩු දාන කට්ටිය මොකද මේ කරන්නේ ඒගොල්ලෝ තමයි ඡන්ද කල් දාන්න උදව් කරන්නේ මේ අපි නෙවෙයි අපි කරේ මොකද ඡන්ද තියන්න අමාරුවෙන් හිටියා ඡන්ද තියන්න පුළුවන් කාට සාධාරණ ක්‍රමයක් බලපෑම් කරලා සම්මත කරලා දුන්නා හොඳ නැද්ද හොඳයි ඊට පස්සේ ඕක සම්මත කරලා ඊට පස්සේ ඕකේ තව දිනවනේ නීතිමය කාර්ය ටික දැන් මේක මොකද්ද කතානායක අස්සම් කරන්න ඕන ඊට පස්සේ පළාත් පාලන ආයතන නගර සභා මහනගර සභා සභා ආයි කැසට් කරන්න ඕන ඔකට පොඩි කාලයක් ගත වෙනවා ඒ ඇස්සේ පළාත් සභා තුනක් විසිරෙනවා ගිය මාසෙ නැගෙන පළාත් පළාත උතුරු මැද පළාත සබුරු පළාත් තුනක් විසිරෙනවා දැන් ඊට පස්සේ මොකදලා තියෙන්නේ පළාත් තුනක ඡන්ද එනවා මේක ඇස්සේ දැන් වෙනස් කරන්න බෑ ඒතර පළාත් පළාත් තුනේ ඡන්දේ වෙනස් කරන්න බෑ පළාත් තුනේ ඡන්ද આવොත් එහෙම පළාත් පළාත් පාලන ඡන්ද ආයිත් කල්යන ආණ්ඩුව ලැස්තුන ඔකට මොකද්ද ආණ්ඩුව ලැස්තුනා පළාත් සභා ඔක්කොම එකට තියන්න කල් දාගන්න විසින් සංශෝධනය කරනවා. හැබැයි අපි කිව්වා ඒගොල්ලන්ට පළාත් සභා එකට තියෙන එක හොඳයි. හැබැයි එහෙමනම් අනිවාර්යයෙන්ම තියෙන දිනයක් තියෙන්න ඕන. අනන්තර කල් දාන්න බෑ නේද? ලබන අවුරුද්ද තියන්න ඕන. ලබන අවුරුද්ද තියෙනවා කියන සහතික සහිතව නම් ප්‍රශ්නයක් නෑ. ඔක්කොම එකට තියමු. ඒකට හැදුවා පනතක් විසින් සංශෝධනය. ගියා උසාවියට. උසාවියෙන් කිව්වා විසින් සංශෝධනයට ජනමත විචාරණයක් ඕන අය විස්ස සම්මත කරගන්න කියලා. ඉතින් දැන් මොකද දැන් ජනමත ගන්න යන්න බෑනේ. ඉතින් විසින් සංශෝධනය අයින් කරා. විස්ස දැන් නැහැ. විස්ස අයින් කර දැන්. නමුත් ප්‍රශ්න තියෙනවා මොකද්ද ප්‍රශ්න තමයි පළාත් සභා තුනක් විසිරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් කියන්න වෙනවා. ඒ ඡන්ද තියන්න නම් පළාත් පාලන ඡන්දය ආයි කල්ලා. අපි කල්පනා කරා මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා වටින්නේ පළාත් තුනකට රටේම ඡන්දෙද? අපි හිතනවා දැන් අපිට ඉක්මනින් ඕනේ පළාත් තුනේ ඡන්ද නෙවෙයි රටේම තියෙන පුළුවන් පළාත් පාලන ඡන්දෙ. ඇයි? පළාත් පාලන ඡන්දේ අවුරුදු දෙකක් කල් ගිහිල්ලා. ඉතින් දැන් පළාත් පාලන ආයතන මහජන නියුතිය නැහැ. කවුද ඉන්නේ? කවුරක්වත් නැහැ. නිලධාරි පාලනය කරන්න. පළාත් පාලන ඡන්දයෙන් පත් වෙන පළාත් පාලන ආයතන තමයි අපේ ජීවිතෙත් එක බැඳලා තියෙන්නේ. පාරේ පොක්කු හදා දෙන්නේ, ලයිට් එක බල්බ් එක දා දෙන්නේ කනුවට. ඔය ඔක්කොම අපේ බැඳලා තියෙන්නේ. එහෙම එකක් දැන් නැහැ අවුරුදු දෙකක්. තව කල් වෙන එක වැරදි. ඒක රට පුරාම ඡන්දේ. ඉතින් අපි කල්පනා කරා රට පුරාම ඡන්ද කලින් එන්න ඕන. ඒ විතරක් නෙවෙයි තව ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? දැන් පළාත් පාලන ඡන්දෙට එක නීතියක් අලුතෙන් හදලා තියෙනවා පළාත් සභා පරණ ක්‍රමයට තියන්න හදලා. ආයිත් පැටලිලක්. මොකක් කර එක නීතියක් තියෙන ඉතින්. දැන් පළාත් සභා වලට මනාප ක්‍රමයේ හොඳයි දැන් මේගොල්ලන්ට. අපි කොහෙන්ද මොකද දැන් කරන්න ඕනේ මොකද්ද? මෙහෙම කරන්නකෝ. දැන් මේ පළාත් පාලන ඡන්දය සඳහා හදපු ඡන්ද ක්‍රමයේම පළාත් සභාවටත් සම්බන්ධ කරන්න. ආදේශ කරන්න. ආදේශ කරලා ඒකට අනුව කොට්ටාසයෙන් කරලා මාස 3-4ක් කල් ගියට කමක් නැහැ. එහෙම පස්සෙම කියලා කිව්වා. දැන් මේකට කවුරුත් එකඟ වුණා. ඔය කය ගන්න ඔක්කොම එකඟ වුණා එකම වෙලා. ඊට පස්සේ මොකද කරේ? අන්න පළාත් සභාව පණ සංශෝධනය කරා ගිය මාසේ. ගිය මාස සම්මත කරේ විසින් සංශෝධනය නෙවෙයි මේ සමාජ දංගනනේ විස්ස සම්මත කරා කියලා. ඡන්ද කල් දාන ගෙනාවු විස්ස වීසි කරා සම්මතුනේ නැහැ. පළාත් සභාව පණතර සංශෝධනයක් ගෙනාව මොකද්ද? කාන්තා නියෝජනේ වැඩි කරන්නයි මනා ප්‍රකමයේ අයින් කරලා අර අලුත් මෙතුන ක්‍රම මේකට ඇතුළු කරන්න. ඒක සම්මත වුණාට පස්සේ දැන් මොකදලා තියෙන්නේ? සම්මත වුණාට පස්සේ දැන් ඒ අනුව දැන් කොට්ටාසයෙන් කරගන්න ඕන. ඒකට මාස 3 විතර කාලයක් යනවා. ඒකෙන් පස්සේ ලබන අවුරුද්දේ ජුනි ජූලියේදී ඡන්ද තියන්න පුළුවන්කම තියෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඕකෙදී ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙන්න මේ සංශෝධනේ පස්සෙ ඡන්ද දුන්නා. ඇයි ඒ? අපිත් කිව්ව ක්‍රමයක් මේක. අපිත් මේකට අපිත් කිව්ව මේක කරන්න කියලා.
ඉතින් අපි කරන්නයි කියලා කරනකොට පැත්තක ඉන්න බෑනේ අපි. දැන් සමහරු කියනෝනේ මේ ජනතා විමුක්ති ඡන්ද දුන්නේ මේ තුනෙන්ද ගහන්න කියලා නෑ. අපි නැතත් තුනෙන්ද ගහන්න උඩ තිබ්බා. තුන්වෙනි පාර පනත ගණෙද්දි වාදයට ඡන්ද විමසනකොට පනතර පක්ෂෝ ඡන්ද 159ක් හම්බුණා. ඡන්ද 159ක් හම්බුණා. තුනෙන්ද කියන්නේ කීයද? පාර්ලිමේන්තුවේ තුන්දේ කියලා 150යි. නමයක් වැඩිපුර තියෙනවා. අපේ අය නුදුන්නත් තව තුනක් වැඩිපුර තියෙනවා. ඒසම් අපිනේ අපි ඡන්ද දුන්නේ තුනෙන් දෙක හදන්න නෙවෙයි. අපි නිසා තුනෙන් දෙක හදුණා නෙවෙයි. ආණ්ඩුවට තුන් දෙක තිබුණා කොහොමද? අපි ඡන්ද දුන්නේ මේකට අපි පක්ෂයි මේක කරව ගන්න උන් සාන්දුවත් එක්ක. ඒස අපි ආණ්ඩුවට බල කරලා ජනතාවට හොඳ කරගත්ත අවසන් ප්‍රතිඵලය මොකද්ද? දැන් අපිට ලබන අවදි ජනවාරි මාසෙමද පළාත් පාලන ඡන්දයක් එනවා අලුත් ක්‍රමයකට. රට පුරාම ඡන්ද හොඳ නැද්ද? හොඳයි. පළාත් සභා ඡන්දේ ලබන අවුරුද්දේ ජුනි ජූලි වෙනකොට ආපහු වෙනවා පළාත් තුන. සමහරට හතරක් පහක් වෙන්න පුළුවන්. කමක් නැහැ ඒකත් හොඳයි. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කතා දෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කල්ලි කලබල දැන් හතර වටේ යවලද ගන්නවා අපිට මොකද්ද? දැන් මේ JVP එක UNP අඬ උදව් කරනවා කියන. නැහැ. JVP UNP ඩීල් කරන කතා කරනවා. රයිල් එක අපිට ඩීල් එකක් తీරවලු නැහැ. අපිට ඩීල් නැහැ. අපි අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා කට්ටි කියන විදිහට ඔය ගිය මාසේ සම්මත කරගත්තු පළාත් සභා සංශෝධනයේ මාරාන්තික අර්බුදයක් නම් අපරාධයක් නම් බරපතල වැරද්දක් නම් ඒක පරද්දන්න පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්ද දෙන්න ආවේ නැත්තේ ඇයි? ඒක කියන්නේ දැන් මහින්ද ඡන්ද දෙන්න පෑන මේක බරපතලයි නේද? මහින්ද පාර්ලිමේන්තුවනේ ඡන්ද දෙන්නේ. මහින්ද ඡන්ද දෙන්න නැතුව හැංගිලා තමයි දැන් මේ කියන්නේ මේ JVP එක ආණ්ඩුවත් එක ඩීල් කියලා. ඇත්ත ඩීල් එක තියෙන්නේ ආගේ. මට කියන්නකෝ පොගේ කාලේ මේ පාර්ලිමේන්තුවේ ගినాපු එකම දෙයකටවත් මහින්ද රාජපක්ෂ මහත්තයා අතුස්සලා දිනවද කියලා විරුද්ධ. දැන් මුල්ම අවුරුද්දේ ආයවැය ගినాවා. අපි විරුද්ධව තිස්සො මහින්දාගෙන නැහැ අතුස්සන. ඊළඟ අවුරුද්දේ ආයවැය ගినాවා ගිය අවුරුද්දේ. අපි විරුද්ධව තිස්සො මහින්දාගෙන නැහැ අතුස්සන. ඊට පස්සේ රවි කරුණායකට විරුද්ධ විශ්වාස මංගයක් ගినాවා. ඔයගොල්ලෝ මතකද? රවිට විරුද්ධව විශ්වාස මංගයක් ගినాවා. අපි එකට පස්සෝ තිස්සුවා ආණ්ඩුවාගෙන අතුස්සන. මේ මහින්දාගෙන නැහැ අතුස්සන. එහෙමයි තියෙන්නේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඩීල් එක තියෙන්නේ එතන. කායකද මහින්ද රාජපක්ෂයි රයිල් මිත්‍රසිංහ අතර ඩීල් එකක් තියෙන කිතා පැහැදිලි කවුරුද දන්නේ? ඒ ඩීල් එක නිසා තමයි සිල්ලදි හොරකමට අවුරුදු තුනක් ඉරකට ගියපු දෙන්න දවස් 10 න් ගෙදර ඉන්නේ. කොහොමද ගෙදර? අවුරුදු තුනක් දඬුවම් කරාම මොකද වුනේ? දඬුවම් කරාම ඇපිල් කරා. ඇපිල් එක ටග් ගාලා ගත්තා. සාමාන්‍යයෙන් ඇපිල් ගන්න යවම ටග් ගාලා ඇපිල් එක ගත්තා. ඇපිල් ගත්තට පස්සේ ඇපිල් එක ගන්න තීන්දුව කරාට පස්සේ මේගොල්ලෝ මහාධිකරණයෙන් ඇපිල්ලු මහාධිකරණය ඇපිල් වම මොකද කරේ? නීතිපති ගියා මහාධිකරණයට ගිහිල්ලා කිව්වා ඇපදිනට විරුද්ධ නැහැ කියලා. හරි. සාමාන්‍යයෙන් එහෙම නෙවෙයි නීතිපති පාර්තමේන්තුවේ කට්ටිය විරුද්ධ නැහැ ඇපදෙන්න. දැන් මේ ඉරදන්නුවක් දීපු කෙනාට ඊළඟ සුමානේ ඇපදෙන්න බෑනේ. අඩු ගන්න මාසයක්වත් ඉන්න එපැයි. නීතිපති පාර්තමේන්තුව ඇපදීමට විරුද්ධුනේ නැහැ. ඇයි? අන්න ඩීල් එක. නීතිපති කියලා කියන්නේ රයිල් ටෝන් විදියට වැඩ කරන තැනක් එතන. ආණ්ඩුවේ නීතිපති අපේ නෙවෙයි. සෑහිම තමයි ඩීල් තියෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නෝනාගේ සිරිලිය ගිනුම සම්බන්ධ ප්‍රේක්ෂණ කරන්නේ හයියෙන්ද? නෑ, ඒවා ඉබිගමන යන්නේ. පුත්තුන්ගේ CNN CSN නාලිකාව ගැන පරීක්ෂණ කරන්නේ හයියෙන්ද? නෑ, ඉබේ ඉබිගමන යන්නේ. ඒ පරීක්ෂණ ඔක්කොම යට ගහලා තියෙන්නේ. කෝ තාජුදීන් ඝාතනයේ පරීක්ෂණ? තාජුදීන් ඝාතනය කරා කියලා දැන් පිළි අරන් ඉවරයි. ඔක්කොම කරලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? කෝ හොරු වැල්ලුවද? කල්පනා කරලා බලන්න. තාජුදීන් ඝාතනයේදී ඒ ඝාතනයේ සම්බන්ධ තොරතුරු වසන් කරා කියලා නියෝජ්‍ය පොලිස්පති අනුසේනක මහත්තයා ගත්ත අත්තරන් උඩ රිමාන්ඩ් එකේ හිටියානේ නියෝජ්‍ය පොලිස්පති අනුසේන නායක මහත්තයා. එතුමා රිමාන්ඩ් එකෙන් දැද්දී අහුව ප්‍රශ්නයක් ඒක හරිවද කියලා ප්‍රශ්නේ. එතුමා කිව්වා දැන් මේ ප්‍රශ්නේදී තොරතුරු වසන් කරා කියන මම ඇතුලේ මරපු කට්ටිය එළිය කියලා. හරි. දැන් තොරතුරු වසන් කරපු කෙනා රිමාන්ඩ් කරලා තියෙන මරපු කවුරක්වත් නැහැ. ඒගොල්ලෝ එළියේ. තාම නැහැ. නඩුවක් දෙන්නේ නැහැ. තාම ගත්තේ නැහැ අත්තරන් උඩ ඇයි ඒ? ඒක තමයි ඩීල්. ඒගොල්ලෝක පන්තික මිනිස්සු ඒ පන්තියේ කට්ටිය ඒ පන්තියේ දඬුවම් කරන්නේ නැහැ. මේ රංගනයක් කියන්නේ ඔකට රැටෙන් දුන්නේ. ඔය ඉඳහිට පොඩි 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 එකකට දෙන දඬුවම් කරන ලොක්කන් දඬුවම් කරන්නේ නැහැ. රාජපක්ෂ කවුලට අත තියන්නේ නැහැ කියලා රයිල් එකෙන් වෙලා තියෙන්නේ. රාජපක්ෂලයි රයිල් එකත් සම්බන්ධයි. ඒක. ඔක තමයි ඇත්ත කතන්දරේ. ඒක වහන්න බොරු කොට වැඩක් නැහැ. ඉතින් එනිසා දැන් වෙලා තියෙන මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණේ ජනතාවට ඕන ජයග්‍රහණ ගත්තට පස්සේ හැමදාම අපි දන්නෝ ධනපති ආණ්ඩු ශක්තිමත් වුණාම ජනතාවගේ ප්‍රයන්තවාදීත්වය උදුරගත්තා. ඡන්ද කල් දැම්මා. Tamanṭa ඕන තරම් ඡන්ද තිබ්බා. ඡන්දකම වෙනස් කරා. මේ සැර හැම නෙවෙයි ආණ්ඩු දුබලයි. අපට හයියක් තිබ්බා. අපි මෙදිහත් වෙලා ජනතාවගේ ඡන්ද ගන්න ඕන ලයි ගත්තා. නිකන් නෙවෙයි ජනතාවට වාසි දාගේ ඡන්ද ක්‍රමයක් එක්ක. අපි තුන එක ජයග්‍රහණයක්.
ඒ ජයග්‍රහණය නිසා මොකද උනේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලාපොරොත්තු දැන් සම්පූර්ණයෙන් බිඳ වැටුණා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කොහොමද කීදේ මහින්ද මහත්තයා පොගකල් කී කීතියේ මේ ආණ්ඩුව පෙරලනවා කියලා පාර්ලිමේන්තුවේ ඔලුගඩ වෙනස් කළා පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ කට්ටියක් ඉන්න ඒගොල්ලෝ තරම් ආණ්ඩුව පෙරලනකෝ දෙපෝයෙන් පෙරලනකෝ පෝයෙන් පෙරලනකෝ ඉතින් අපිට නම් තියෙන්නේ තමයි ආණ්ඩුව පෙරලන තරම් කට්ටියක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඇයි පළාත් සභා සංශෝධන පොත පරද්දගෙන බැරුණේ ඒක ආණ්ඩුව පරද්දගෙන මරු නැණි මේ බොරු කතන්දර කීකීට බොරු කතන්දර ඔක්කොම දැන් අතේ පත් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඉතින් ඊට පළාත් සභා තුනක් ආවම වෙන වෙනම නෙන්නේ පර්ණ චන්දකමේට පළාත් සභාවක් දිනාගෙන කොහොම හරි කරලා ආණ්ඩුව පෙරලීමේ සටන පටන් ගන්න ඒක බැරිලා ගියාම දැන් වේදනාවකින් දුකට කියන කවි කී කියන්නේ එකක් පැහැදිලි මොකද්ද දැන් මේ නිර්මාණලා තියෙන මොකද්ද ඉතිහාසයේ මෙතෙක් කල ගමන් කරේ හතුරුන්ට ඕන තාලෙට ඒ හතුරුන්ට ඕන තාලෙට ගමන් කරපු ඉතිහාසය වෙනස් කරලා ජනතාවගේ ජයග්‍රහණය පැත්තට හරවන්න ජනතා විමුක්ති පෙරමුණේ අපට පුළුවන් වෙලා තියෙනවා ඒ නිසා දැන් අපි හැමෝටම මොකක්ද දෙන්නේ පළාත් පාලන මැතිවරණය වෙත් තියෙනවා අපි ඔබෙන් ඉල්ලන්නේ මොකද්ද ඒ පළාත් පාලන මැතිවරණය ජනතාවගේ ජයග්‍රහණේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරගන්නු 2020 දී මහ මැතිවරණයේදී අපි වෙනසක් කරනවා නම් අන්නේ වෙනස කරන්න අපි ලෑස්ති කියලා පළාත් පාලන චන්දෙන් පටන් ගන්න ඕන ගම තියෙනවා ඒකට අපි ලෑස්ති වෙනවා නිකන් උදාහරණයක් කියනවා නම් අපට 2020 එන්නේ ටෙස්ට් මැච් එකක් නම් ඒ ටෙස්ට් මැච් එක ගහන්න කලින් මේ දින පහේ ටෙස්ට් මැච් එකක් නම් අපිට එන්නේ ඒක ගහලා දිනන්න පුළුවන් කියලා ඔප්පු කරන්න ඒක ගහන කලින් අපි අපිට ඊට කලින් එනෝ වන් ඩේ මැච් එකක් එනෝ අන්නේ වන් ඩේ මැච් එක ගහලා නේ ලිමිට නේද සීමිත ඕවර් මැච් එකක් එනෝ ඒක ගහලා අපි ඔක්කොරමු ඒකෙන් ජය අරගෙන ටෙස්ට් මැච් එක දිනන්න අපිට පුළුවන් කියලා ඒ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම මේ පළාත් පාලන මැතිවරණය පාවිච්චි කරලා තුන තියෙනවා ඒ නිසා අදර්ණිය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය දැන් අපිට තියෙන මොකද්ද අනිවාර්යෙන් පළාත් පාලන මැතිවරණය එනෝ අපි එක ලෑස්ති වෙන්න ඕන බිම හදන ඡන්දමේක සදිරිය පුරස් සමිතිය මේක වකින් බාර ගන්න ඕන අපි බිමේ නායකයෝ හදන්න ඕන බිමේ සමිතිය හදන්න ඕන රට හදන වැඩේ බිමෙන් පටන් ගන්න ඕන අපට හොඳටම කාලය තියෙනවා මොකද මේකෙන් පස්සේ අවුරුදු දෙකකින් තමයි මහජන් දෙන්නේ ඒ නිසා බිමේ දේශපාලන ශක්තිමත් කරලා රට හදන දේශපාලන අපි පළාත් පාලන මැතිවරණ බිමෙන් ආරම්භ කරමු තමුසක කවුරුත් දන්නවා අපි හිතනවා අපි සමිති ගණනාවක් සමිති හදන්න ඕන ඒ විතරක් නෙවෙයි පළාත් පාලන ආයතන රට පුරාම පළාත් පාලන ආයතන රසක රතු කොඩි උස්සන්න පුළුවන් මැතිවරණයක් බවට මේ මැතිවරණය පත් කරගන්න ඕන අපි අනිවාර්යයෙන්ම ඒ නිසා පළාත් පාලන ආයතනවල ලංකා පුරාම හැමදිස්සෙකම රතු කොඩි ඔසවන ජනතා විමුක්ති පෙරමුණ දිනන තිස්ස මහරාමේ වැනි පළාත් පාලන ආයතනවල ජයග්‍රහණයක් අපි ගන්න ඕන රට පුරාම මේ ජයග්‍රහණය ගන්නකොට කළුතර දිස්ත්‍රික්කයේ ඔව් කළුතර දිස්ත්‍රික්කයේත් අපි රතු කොඩි ඔසවන පළාත් සභා කීපයක් නිර්මාණ පළාත් පාලන ආයතන කීපයක් නිර්මාණය කරන්න ඕන පුංචි ආණ්ඩු කීපයක් නිර්මාණය කරන්න ඕන ඒක වෙනුවෙන් අපි දේශපාලන කළ යුත්තේ නිසා රට වෙනස් කරන්න වසර 70ක මේ ආපු තට්ටුමාරු දේශපාලන වෙනස් කරලා රට අලුත් මඟ ගෙනියන්න අපි කවුරුත් එකතු වෙමු බලවේග පෙළගස්සමු වැඩපිළිවෙල හදාගමු අන්නේ රට වෙනස් කරන්න යන ගමනේදී අපිට ලැබෙන පළවෙනි අවස්ථාව තියෙන්නේ පළාත් පාලන මැතිවරණ එනවා පළාත් පාලන මැතිවරණයෙන් අපි 2020 දී අපේ රටේ අනාගතය වෙනස් කරන්න සූදානම් මෙන්න පළවෙනි ආරම්භය ගත්තාගෙන සංඥාව දෙමු ඒක වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයේදී අපට පුළුවන් උපරිම ජයග්‍රහණය ගන්න වැඩ කරමු අපට ගන්න පුළුවන් මේ ජයග්‍රහණය ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා හවුල එපා වෙලා මහින්දලා බෙදිලා කැඩිලා ශ්‍රීලංකස් පක්ෂයේ බිඳලා ඉන්න නිසා තවදුරටත් ඒගොල්ලන් පුළුවන්කමක් නැහැ ඒ ජයග්‍රහණය ගමු ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි ඔබෙන් කිව්ව මොකද්ද මේක අපිට තනියෙන් කරන්න බෑ අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අපට තනියෙන් මේ ජයග්‍රහණය ගන්න බෑ ඒකට අපිට ජනතාව එකතු කරගන්න ඕන කවුද ජනතාව කියලා කියන්නේ තවමත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්න හිතවත්තු ඒගොල්ලෝ හිතන් ඉන්න එක්සත් ජාතික පක්ෂය මේ කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට කියා දෙන්න ඕන ඒකට බෑ එක්සත් ජාතික පක්ෂයේ හිතවතා ගමේ කෙනා හොඳ වුණාට නායක හොඳ නැහැ නිසා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ පක්ෂය නෙවෙයි ඔබේ පක්ෂය නෙවෙයි ඒකෙන් අයින් වෙන්න කියලා අපි උන්ට කියන්න ඕන එන්න අපිත් එක්ක කියන්න ඕන අපි සහෝදරාත්මක දෑත් දික් කරන්න ඕන ශ්‍රී ලංකස් පක්ෂයේ ඉන්න අයිතන් ඉන්න ශ්‍රී ලංකාවේ රට හදන්න පුළුවන් කියලා ඒක වැරදි ඒක කරන්න බෑ ශ්‍රී ලංකා කාර්යගමේ හොඳ වුණාට නායක හොඳ නැහැ හොරු කියන එක ඔප්පු කර දීලා කියා දීලා ඒගොල්ලෝ ගන්න ඕන එකතු කරගන්න ඕන මන් දන්න ඔක ලේසි නැහැ කියලා සමහරට අපි පළවෙනි පාරකෝ මහාන එකක් නැහැ දෙවෙනි පාරකෝ මහාන එකක් නැහැ තුන්වෙනි පාරකෝ මහාන එකක් නැහැ පළවෙනි පාරකෝ මහාන නැත්තම් දෙවෙනි පාරකෝ මහාන නැත්තම් තුන්වෙනි පාර අහන්න නැත්නම් හතරවෙනි පාර පුත් කියන්න සමහරට වෙනස් වෙන්න පුළුවන් මොකද රෝහණ සෝදර අපිට ඒ කාලේ කිව්ව මොකද්ද ඔහු කිව්වා අපට
අපට අද හැමුම්කම් දෙන්න නැතිකම් හෙට හැමුම්කම් දෙනවා හෙට හැමුම්කම් දෙන්න නැතිකම් අනිත් හැමුම්කම් දෙනවා අනිත් හැමුම්කම් දෙන්න නැතිකම් අපට හැමුම්කම් දෙන දිනයක් එනවා අන්නේ දිනේ දක්වා ජනතාව සංවිධානය කරමින් යන්න ඕන කියලා දැන් අපිට ප්‍රතිපරම් දකින්නේ මොකද්ද මේත කලින් අපට හැමුම්කම් දීපු නැති බොහෝ දෙනා අපට හැමුම්කම් දෙන පටන් ගන්න තියෙනවා මේත කලින් කවදාකවත් අපිත් එක්කෙන් වැඩ නොකළ බොහෝ දෙනා වැඩ කරන්න පටන් ගන්න තියෙනවා මේත කලින් කවදාකවත් අපේ වේදිකාවට නැගෙන්නේ නැති බොහෝ වටිනා මිනිස්සු අපේ වේදිකාවට ගොඩ වෙන්න පටන් ගන්න තියෙනවා මේත කලින් කවදාකවත් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩු හදන්න කතා නොකළ අපේ රටේ දෙවෙන්තියෝ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩු හදමු කියලා කියන්න පටන් ගන්න තියෙනවා රට වෙනස් වෙන්න පටන් ගන්න තියෙන්නේ ඒ ධෛර්යය ඒ විශ්වාසය තමයි මේ තියෙන්නේ ඔබ සූදානම් නම් අපි සූදානම් නම් රට වෙනස් කිරීම සඳහා වෙච්ච තත්ත්වෙ නැතිලා තියෙනවා ඒ තත්ත්වෙ තේරුම් ගමු ගමට යමු බිමට යමු ජනතාව මුණ ගැහමු කතා කරමු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකාවේ ඉන්න ගම්මැත්තම අපේ පන්ති මිනිස්සු එකතු කරගමු අපේ සහෝදරාත්මක දෑත දිගු කරලා ඔවුන් එකතු කරගන්න අපේ රටේ රට හදන්න පුළුවන් දෙවෙන්තම ජනතා බලය හදමු හදලා ජයග්‍රහණ දක්වා ඔව් ජයග්‍රහණ දක්වා ධෛර්යයෙන් ශක්තියෙන් පෙරට යමු කියන ඉල්ලීම කරමින් ඉස්ලා බැහැමොටම ශක්තිය ධෛර්යය ලැබ ප්‍රාර්ථනා කරමින් මම මේ සමගන්නවා ජනතා විමුක්තියට ජය වේවා අනුත්‍රාදි සිද්ධිය සමිතියට ජය වේවා බැහැමොටම ජය වේවා වන්දිතුයි